මුලින්ම අපිට කාරණා කීපයක් අපි බෞද්ධ දර්ශනය බෞද්ධාගම පැත්තෙන් බැලුවහම සිහිපත් කරන්න පුළුවන්. විශේෂයෙන්ම බුදුහාමුදුරුවේ උරග වග්ගයේ උරග සූත්‍රයේ උරග වග්ගය දී ඒ සඳහන් කරන්නට යෙදුණා ගොඩක් කාරණා. කවුරු හරි කෙනෙක් මිය ගියාට පසුව, එහෙම නැත්නම් කවුරු හරි කෙනෙක් අපාතර ඉඳලා වෙන්නුනාට පසුව අපිට කරන්න පුළුවන් දේවල් සහ අපි ඒ දේවල් එක්ක කොහොමද අපි මේ ජීවත් වෙලා ඉන්න අය හිත එක්ක ගනුදෙනු කරන්නේ කියන කාරණේ. අන්න ඒකට යම් කිසි උපදේශයක්, යම් කිසි උපදේශමාලාවක් බුදුහාමුදුරුවෝ ගොඩාක් වෙලාවට දීලා තියෙනවා සමාජ සූත්‍ර පිටකේ අපි අරගත්තාම ගොඩාක් තැන්වලදී. ඉතින් එහිදී ඇත්තටම අපි දැන් මේ අවස්ථාවේදී මම හිතන්නේ අපි බලන්න ඕනේ අන්නේ පැත්තෙන් මේ කාරණාව දෙස. ඒ කියන්නේ අපිට කවුරු හරි කෙනෙක් අපි අතර ඉඳලා අපි අතරින් වියෝ වුණාට පසුව අපිට ඒ කෙනාව නැවතත් ආපහු මේ ලෝකයට ගෙනැල්ලා, එහෙම නැත්නම් අපිත් සමග ජීවත් වෙන තත්ත්වයකට අපිට අරගෙන එන්න හැකියාවක් නැහැ. ඒ කියන්නේ අපිට අතීතයේ වෙච්ච කාරණයක් කවදාවත් ආපහු ගිහිල්ලා වෙනස් කරන්න හැකියාවක් නැහැ. ඒ කියන්නේ අපිට උදාහරණයකට අද උදේට කාපු එක වුණත් අපිට ආපහු ගිහිල්ලා අද උදේට වෙන දෙයක් කාලා ඉන්න හැකියාවක් නැහැ. ඒ කියන්නේ අපිට කරන්න පුළුවන් මේ අවස්ථාවේදී හෝ මෙතන ඉඳලා ඉස්සරහට අපිට මොනවා හරි කරන්න පුළුවන් දෙයක් වෙනුවෙන් අපිට කාලේ, එහෙම නැත්නම් අපිට හිතලා බලන්න, අපිට ගනුදෙනු කරන්න, අපිට දෙයක් කරන්න පුළුවන්කම තියෙන්නේ අන්නේ පැත්තෙන්. ඉතින් අපි ඇත්තටම බලන්න ඕනේ, ඉතින් අර ඒ කවුරු හරි කෙනෙක් අපි අතර ඉඳලා අපි අතරින් ගියෝ වුණාට පසුව, අපි අතරින් වෙන් වුණාට පසුව අපිට කරන්න පුළුවන් සහ අපිට කරන්න ඉතිරි වෙලා තියෙන දේවල් දිහා බලන එක ඇත්තටම මං හිතන්නේ නුවණැති වැඩක්. අපි ආපහු ඒ අපිට කරන්න බැරි කාරණයක්, ඒ කියන්නේ මිනිස්සෙක් විදිහට, පුද්ගලයෙක් විදිහට අපිට මේ ලෝකේ ජීවත් වෙනකොට අපිට කළ නොහැකි කාර්යයකට අපි කාලය හෝ අපේ ශ්‍රමය, අපේ ශක්තිය වැය කරනවට වැඩිය අපිට මොනවද මේ අවස්ථාවේදී කරන්න පුළුවන්, එහෙම නැත්නම් මේකත් එක්ක ඉස්සරහට අපි ජීවත් වෙනකොට අපිට මොනවද කරන්න පුළුවන් කියන කාරණා පැත්තෙන් බලන එක තමයි ඇත්තටම අපි බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ. ඒකයි උරග වග්ගයේ වුණත් සම්පූර්ණ දේ උරග වග්ගයේම අපි අරගෙන බැලුවත් ඒ දේශනා එක්ක බුදු පියාණන් වහන්සේ ලෝකයට පෙන්නලා දීලා තියෙන්නේ අන්නේ කපැත්ත. ඒ කියන්නේ අපි ජීවත් ඉන්න අය, ජීවත් වෙලා ඉන්න අය ඒ සිද්ධියත් සමග ගනුදෙනු කරන්නේ, එහෙම නැත්නම් ඒ වෙච්ච දේත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද කියන කාරණේ තමයි බුදුහාමුදුරුවෝ, ඒ කියන්නේ කොහොමද කියන කාරණේ තමයි අපිට පෙන්නල දෙන්න උත්සාහ කරලා තියෙන්නේ. ඉතින් අපි මේ ලෝකේ ජීවත් වෙනකොට ওই වගේ විවිධාකාර අපිට දේවල් සිද්ධ වෙනවා. දේවල් ඒ කියන්නේ අපි හැලහැප්පීම් ජීවිතවල ඒ ජීවිතවල උස්පහත් වීම ඕන තරම් අපිට සිද්ධ වෙනවා. ඉතින් අන්නේ සිද්ධ වෙනකොට අපේ ඒ උස්පහත් වීම සිද්ධ වෙනවා ඒවත් එක්කම අපේ මනසත් අනිත් පැත්තෙන් ඒවට, එහෙම නැත්නම් අපේ හිතත් ඒ දේවල් එක්ක ඒ උස්පහත් වීම එක්ක ඊට සාපේක්ෂව අපේ හිතේ ඇත්තටම දුකක් ගොඩනැගෙනවා. ඉතින් අපිට අපි ඕනෑම අවස්ථාවක අපේ හිත ඒ ඇත්තටම අපි දැන් මොනවා හරි දෙයක් විඳින්න අපි සතුටක් දුකක් ඒ වගේම අපි ලස්සන එහෙම නැත්නම් කැත කියන දෙයක් ඒ වගේ ඕනෑම දෙයක් අපි විඳින්නේ ඇත්තටම අපේ හිතෙන්. ඉතින් අපේ හිත එක තමයි අපි ගොඩාක් වෙලාවට ගනුදෙනු කරන්නේ අර එහෙම නැත්නම් අපිට දැනෙන්නේ, අපිට ඒ දැනෙන්නේ හිතට. ඉතින් අපිට අර බාහිර මොනවා හරි දෙයක් සිද්ධ වෙනකොට, වෙනස් වීමක් සිද්ධ වෙනකොට ඒ වෙනස් වීමත් එක්ක අපේ හිතත් ඇත්තටම යම්කිසි කම්පනයකට, චලනයකට, එහෙම නැත්නම් දුකකට හෝ සතුටකට පත් වෙනවා. ඉතින් අපි ඕනේ අපිට ගොඩක් ලොකු දෙයක් වෙනකොට අපිට ගොඩක් ලොකු දුකක් දැනෙනවා. ඒ වගේම පොඩි දේවල් වෙනකොට පොඩි දුකක් දැනෙනවා. අපේ හිතේ සාමාන්‍ය ස්වභාවය ඒ වගේ. ඉතින් අපි එතකොට අර බාහිර වෙනස් වීමකදී, බාහිර යම්කිසි දෙයක් වෙනස් වීමත් එක්ක අපේ හිතේ අපි එතකොට අපිට ඇත්තනම දෙපැත්තක් තියෙනවා ගොඩක් වෙලාවට. අපේ හිත අපි ගනුදෙනු කරනවත් වගේම ඒ වගේම අපි බාහිර දේවල් අපි ගනුදෙනු කරන. එතකොට අපි අර බාහිර දේවල් එක්ක ගනුදෙනු කරනකොට ඒ බාහිර මොන හරි පුද්ගලය වෙන්න පුළුවන්, ද්‍රව්‍ය වස්තු වෙන්න පුළුවන්. දැන් අපිට මොන හරි වටිනා කියන දෙයක් අපේ නැති වුණාම ඒ වගේම දුකක් දැනෙනවා.
ඒ වගේම අපිත් එක්ක ඉඳ කවුරු හරි කෙනෙක් ඉඳලා අපිත් අතරින් වෙන්ුණාම එහෙම අපිට ඒ වගේම දුක් දුකක් දැනෙනවා. දැන් ඒ කියන්නේ මම කියන්නේ දුක නැති කරගන්න එක පාරට විදිහ නෙවෙයි, අපි පොඩ්ඩක් බලන්න ඕනේ ඒ දුක අපිට දැනෙන්නේ කොහොමද කියලා. එතකොට අපි ඒ ඒ ඒ දුක අපිට ඇත්තටම දැනෙන්නේ, අපිට දුකක් ගොඩ නැගෙන්නේ අපිට අන්න අර ඒ සිද්ධිය හෝ ඒ සිද්ධියත් එක්ක අපේ හිත ගොඩ නැගෙන ආකාරයත් එක්ක. එහෙම නැත්නම් අපේ කර්මානුරූප වෙන්න පුළුවන් ඒ සිත් දේවල් වෙන්නේ. එතකොට හැබැයි ඒකත් එක්ක අපේ හිත ගොඩ නැගෙන එක බුදුහාමුදුරෝ දේශනා කරනකොට හැම දෙයක් හැම මේ ධම්මපදයේ මුලම ගාථාව තියෙනෙත් මනෝ පුබ්බංගම ධම්මා මනෝ සිට්ඨා මනෝමයා. එතකොට ඒ හැම දෙයක්ම අර මනස මුල් කරගෙන පවතිනවා කියන කාරණේ. එහෙම නැත්නම් අපි මේ දේවල් අපි විඳින්නේ අත් විඳින්නේ දුක සැප විඳින්නේ ඒ සියල්ල අපි ගනුදෙනු කරන්නේ අපිට සිද්ධ වෙන්නේ අපි අපි අපිට දැනෙන්නේ අපේ හිතට. එතකොට අර අපි බාහිර දේවල් එක්ක වැඩ කටයුතු කරනකොට අපි අර බාහිර ලෝකය එහෙම නැත්නම් බාහිර දේවල් අපි ඒ විදිහට පවත්වන්න උත්සාහ කරනකොට සහ ඒක අපිට ඒ විදිහට පවත්වාගෙන යන්න බැරි වෙනකොට අපේ හිත බලාපොරොත්තු වෙන ආකාරයට අපිට අර බාහිර පවතින දේවල් පවත්වන්න බැරි වෙනකොට අපිට අනිත් පැත්තට ආපහු දුකක් ගොඩ නැගෙනවා. එතකොට අපි හැමතිස්සේ මේ දුක ගොඩ නැගෙන්නේ අන්න අර අපේ හිතේ ඇති වෙන ඒ අපි මෙන්න මේ විදිහට මේ දේ පවත්වන්න අපිට පුළුවන් වෙයි කියලා තියෙන බලාපොරොත්තුවත් එක්ක සහ ඒ බලාපොරොත්තු ඒ විදිහට බාහිර සිද්ධ නොවුණා. දැන් අපි අපේ හිතේ මුලින්ම අපි ඇති කරගන්නවා බලාපොරොත්තු ගොඩක් වෙලාවට එහෙම නැත්නම් ඒක අපි ඇති අපිට ඇති වෙනවා කියලා කියන්න පුළුවන් සමහර වෙලාවට අපි අපි අපිට සතිය සත එහෙම නැත්නම් අපිට ගොඩක් දැනුමක් හෝ අපිට අවබෝධයක් නොතිබුණොත් අපේ හිතට මේ දේවල් අපේ හිතේ ගොඩ නැගෙන්නේ කොහොමද කියන එක තුළ අරක ඒ දේවල් අපේ පාලනයකින්තරව අපිට කිසිම වසඟයේ පවත්වන්න බැරි විදිහට ඒ දේවල් ගොඩ නැගෙන්න පුළුවන්. හැබැයි එතකොට අපහුව අපිට බලන්න අපි බැලුවත් එහෙම අපිට ගොඩක් වෙලාවට දුකක් ගොඩ නැගෙන්නේ අන්න අර අපේ හිත ඇතුලෙන්ම ගොඩ නැගෙන ඒ බලාපොරොත්තුවත් එක්ක ඒ ඒ අපි යම්කිසි මොනවා හරි දෙයක් මෙන්න මේ විදිහට පවතින්න ඕනේ මේ විදිහට වෙන්න ඕනේ කියලා අපි අර පවත්වන බලාපොරොත්තුවත් එක්ක අන්න ඒක බාහිර වෙන්නේ නැතිකොට අපිට දුකක් ගොඩ නැගෙනවා. නිකන් අපි සරලව ගමනකෝ අපිට අපි මොනවා හරි දෙයක් අපි එක්කෝ අපිත් එක්ක ගනුදෙනු කරන කෙනෙක් වෙන්න පුළුවන් මේ විදිහට හැසිරෙන්න ඕනේ කියලා අපේ දරුවා වෙන්න පුළුවන් මේ විදිහට හැසිරෙන්න ඕනේ කියලා යාව අපි බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නකොට සහ යා ඒ විදිහට හැසිරෙන්නේ නැතිකොට අපිට දුකක් ගොඩ නැගෙනවා. එතකොට ඒ මම මේ නිකන් සරල උදාහරණයක් මේ කිව්වේ. ඒ වගේ අපි අපි අර අපිට ගොඩක් වෙලාවට මේ දුකක් ගොඩ නැගෙන්නේ අන්න අර හිත ඇතුලේම අපි ගොඩ නැගෙන බලාපොරොත්තුව එක්කමයි. එහෙම නැත්නම් අපි අපි මේ ඩිසයර් කියලා කියන්නේ කියන්නේ අපේ ආශාව කියලා කියන තව විදිහකට අපිට ආශාවක් විදිහට ගොඩ නැගින්නේ ඇත්තටම අපි මේ අපි මොනවා හරි දෙයක් එක්ක වාහනයක් හරි මොනවා හරි දෙයක් එහෙම නැත්නම් වෙන ආකාරයේ දෙයක් ලබා ගන්න ඕනේ කියලා මුලින්ම ආශාවක් නිකුත් නැගින්න ඊට පස්සේනේ අපි ඒක ලබා ගන්න හරි ඒක තියාගෙන ඉන්න යන්නේ. අන්නේ එතකොට අපේ ආශාව අපිට ඉෂ්ට කරගන්න බැරි වුණාම එහෙම නැත්නම් බලාපොරොත්තු කියනකට තේරි ආශාව කියන එක මම හිතන්නේ ගොඩක් ගැලපෙනවා. ආශාවල් අපිට ඉෂ්ට කරගන්න බැරි වුණාම අපිට දුකක් ගොඩනැගෙනවා. එතකොට අපිට ඒක විවිධාකාරයෙන් අපේ හිත ඇතුලේ ආශාවල් ගොඩනැගින්න පුළුවන් ගොඩනැගෙනවා ඇත්තටම. එතකොට දැන් අපි ආපහු එතකොට අර දුක් විඳින්නේ ගොඩක් වෙලාවට අපි මේ මේ සසර ගමනේ යන හැම තිස්සෙම අන්න අර දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරනකොට මේ තණ්හාව සසර ගමනට මුල සහ තණ්හාව දුකට මුලයි කියලා විස්තර කරනවා. එහෙම නැත්නම් තණ්හාව ආශාව. හැබැයි එතකොට අපි ඒ ආශාව හින්දා දුක ගොඩ නැගෙනවා කියලා කිව්වා කියන එක හැමතැනදීම කියනවා. එහෙම නැත්නම් තණ්හාවින්ද දුක ගොඩ නැගෙනවා කියලා අපිට පුළුවන් වෙලා තියෙනවද අන්නේ තණ්හාව එහෙම නැති කරගන්න මේ දුකෙන් නිදහස් වෙන්න. එතකොට අපිට මේ කාරණය සමහර වෙලාවට අපේ ජීවිතවල වෙන ගොඩක් ලොකු හැලහැප්පීම් එක ගොඩක් ලොකු වෙන උච්චාවචනයන් එක්ක මේ දේවල් දිහා අපිට හැරිලා බලන්න එහෙම නැත්නම් ආගම ධර්මයට යොමු වෙන ගොඩාක් කිරිස් ගොඩාක් වෙලාවට මෙන්න මේ වගේ අපේ ජීවිතවල ලොකු කම්පණයකට පත් වුනහම අපි ආගම දහම එහෙම නැත්නම් මේ විදිහ හිතේ සැනසීමක් හොයාගෙන පැමිණෙන එක බෞද්ධ ආගම වෙන්න පුළුවන් වෙන ආගමක් වෙන්න පුළුවන්. ඒ වගේ එක එක පුද්ගලයන් එක එක පැති වලින් එහෙම හොයාගෙන යනවා. එතකොට
අන්න අර වගේ ඒ විදිහේ අපිට අර විශේෂ මේ ලොකු දෙයක් වෙනකොට අපිට ආපහු අර අපි එක ඒ කියන්නේ සාමාන්‍ය ගොඩක් වෙලාවට වෙන කාරණයක් තමයි අපිට අපි සාමාන්‍යයෙන් ඔකේ ගොඩාක් දේවල් පසුපසේ හඹාගෙන යනවා අපි දන්නේ නැහැ ඇත්තටම අපි ඒ ඒ ඒ ඒ කියන්නේ මොකක් හරි එක ඉස්සරහින් අර කැරට් අර ඉස්සර කතාවක් තියෙන්නේ මේ කියනකොට අර බూరు වගේ පිටේ බඩු ටිකක් බැඳලා බూరు වගේ පිටේම ආපහු කෝට්ටක් ගැට ගහලා ඒ බూరు වගේ ඔලුව ඉස්සරහින් කැරට් තලයක් කෙල්ලුවාම බూరు බඩ මේ කැරට් තලේ කන්නේ ඉස්සරහට ඇවිදිනවා. එතකොට බూరు මෙහෙම මේ ඇවිදගෙන ඇවිදගෙන යනකොට කැරට් තලේ කන්නේ ඇවිදගෙන යනකොට බඩු ටිකක් අරගෙන ඇවිදගෙන යනවා. එතකොට අර ගමනාන්තය දක්වා අරගෙන යන්න පුළුවන් ඉස්සර නිකන් මේ බూరుවන්ගේ පිට තවලම් මෙහෙම ඔය බඩු බැඳගෙන යන කාලේ ඒ වගේ කරා කියලා කතා ඒ කියන්නේ කරාද නැද්ද කියන එකට වැඩිය උතන කාරණාවයි වැදගත් වෙන්නේ ඒ වගේ කරා කියලා කතා තියෙනවා සහ අපි කියවලා තියෙනවා නිකන් ඒ වගේ කතාවල. ඒකට ඇත්තම වෙන්නේ එතෙන්දී අර බూరుව කැරට්ටලේ කන්නේ ඉස්සරහ මෙහෙම යනවා බර වැඳගෙන බර ටික ඔක්කොම කරගහගෙන අපේ ජීවිතවලත් ඇත්තටම අපි ගොඩාක් වෙලාවට අන්න ඒ වගේ හැමතිස්සෙම අපිට ඉස්සරහින් කැරට්ටලයක් තියාගෙන ඉන්නවා. අපි පොඩිම කාලේ ගත්තාම අපිට අම්මල තාත්තලාගේ ඉඳලා අපිට කියන මුළු සමාජෙම හොඳට ඉගෙන ගන්න හොඳට ඉගෙන ගත්තාම සතුටින් ඉන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් හොඳට ඉගෙන ගත්තාම හොඳ රස්සාවක් කරන්න පුළුවන් හොඳ රස්සාවක් කරාම හොඳට සල්ලි හම්බ කරන්න පුළුවන් ඒ හින්දා හොඳට සතුටින් ඉන්න පුළුවන් කියලා. එතකොට අපි හැමදාම අන්න ඒ වගේ මොනවා හරි පස්සේ ගමන් කරමින් එහෙම නැත්නම් ඒක ඉවරුනහම ඒ කියන්නේ දැන් අපි මුලින්ම පොඩිම කාලේ ගත්තාම අර ඉස්කෝලේ යනකොට ඉස්කෝල විභාගෙ තියෙනවා. ඒ විභාගෙ පාස් වුනහම ඊළඟ විභාගෙ ඊළඟ විභාගෙ ඒ වගේ තියෙනවා. ඒතර අපි හැමදාම අපේ ජීවිතවල අපි ඉස්සරහින් මොකක් හරි කැරට්ටලයක් තියාගෙන අන්නේ කැරට්ටලේ පස්සේ ගමන් කරන එකක් කරලා තියෙනවා. නිකන් හොඳට කල්පනා කරලා බලන්න, හිතලා බලන්න. අපි සමහර වෙලාවට දැන් මේ පිරිස් මෙහි කැනඩාවේ ජීවත් වෙන අය වෙන ඉන්න ඇත් ඉන්න පුළුවන් ලංකාවේ ඉන්න ඇත් සම්බන්ධ වෙලා ඉන්න පුළුවන් මේ වෙලාවේ. දැන් අපි නිකන් හිතලා බලන්න අපි ලංකාවේ අධ්‍යාපනය ලැබල සමහර වෙලාවට ඉගෙනගෙන මෙන් හිතන මේ ගොඩක් අය ඒ වගේ ලංකාවේ අධ්‍යාපනය ලැබල ලංකාවේ ඉගෙනගෙන ආපහු ඊට පස්සේ කැනඩාවට ඇහිල්ලත් පදිංචි වෙලා ජීවත් වෙනවා. එතකොට අපි සමහර වෙලාවට ලංකාවේ අපිට හම්බ වෙච්ච නැති එකක් කැනඩාවේ ඇති කියලා හිතාගෙන අපි කැනඩාවට ඇවිල්ලා කැනඩාවේ ඒ විදිහේ අපි සතුටක් සැනසීමක් අපිට මේ වෙන් ලබන්න පුළුවන් කියලා හිතාගෙන එහෙම ඇවිල්ලා තියෙනවා. එතකොට එහෙම ඇවිල්ලා ජීවත් වෙන අය කල්පනා කරලා බලන්න. දැන් දන්නවත් ඇති ලිවින් කන්ඩිෂන් ගත්තාම ලිවින් ස්ටෑන්ඩඩ්ස් ගත්තාම වෙනස් වෙන්න පුළුවන් ලංකාවයි කැනඩාවයි. ඒ ඒ ඒ ඒ වෙනස නෙවෙයි මම මේ මෙතෙන්දී අදහස් කරන්නේ. හැබැයි අපිට ඒ වුණාට ඒ එහෙම ඇවිල්ලා ආපහු අපි දිගට ඒ සතුටක් අපිට තියාගන්න එහෙම නැත්නම් පුළුවන් වෙලා තියෙනවාද නැත්නම් ඒකත් අපි ටික කාලයක් යනකොට ආපහු ඊට ඉස්සරහින් ඒ කැරට්ටලේ නේද තව කැරට්ටලියක් තියාගෙන ඒක පස්සේ අපි හඹාගෙන යනවාද. එතකොට අපිට මේ විදිහට ගිහිල්ලා අර සැරින් සැරේ අපි විවිධ කැරට්ටල පස්සේ හඹාගෙන ගියාට අපිට ඔකේ ඒ අපේ කැරට්ටල කෑමට බඩ පිරීලා තියෙනවාද? එහෙම නැත්නම් අපිට සතුටෙන් දැන් හරි මට දැන් ඇති කියලා. එහෙම නැත්නම් මම මෙතනින් එහාට මෙහෙම හොයාගෙන එහෙම දෙයක් පස්සපස් යන්න ඕනේ නැහැ කියන තැනකට මට නවතින්න පුළුවන් වෙලා තියෙනවා. එතකොට අපේ මුළු සංසාර ගමනේම අපි මේ අනන්ත සංසාරයක් පැමිණි ගමනේදී අපි ගත්තත් අපි හැමදාම උන්නේ වගේ කැරට්ටලයක් ඉස්සරහින් තියාගෙන ඒ කැරට්ටලේ පසුපසේ හඹාගෙන ගිහිල්ලා තියෙනවා. එතකොට ඒ කැරට්ටලේ අපි ආපහු මේ හදාගන්නෙම අපේ අන්නර ආශාව එහෙම නැත්නම් හදන්නේ කැරට්ටලේ එහෙම නැත්නම් අපේ අර තණ්හාව එහෙම නැත්නම් බලාපොරොත්තු අපි අන්නේ වගේ හදා ගන්නවා. ඒක ඉවර වෙනකොට තව එකක් තියෙනවා. ඒක ඉවර වෙනකොට තව එකක් තියෙනවා. අපි ඔන්නේ වගේ හැමදාම ඒ වගේ එකක් පසුපසේ යනවා. එතකොට අර අපිට ගොඩක් වෙලාවට දැන් ඒ අතරතුර අපිට විවිධ තව ඒ යන අතරතුර තව විවිධාකාර කම්කටොළු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේ ඒ කියන්නේ අපි ඒ වගේ ගමන් කරනකොට අපිට ඒ වගේ දේවල් පසුපසෙ හඹාගෙන යනකොට තව විවිධාකාර දේවල් වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. අපි ඒවෙන් ගොඩක් දුක් විඳිනවා, අපහසුතාවයට පත් වෙනවා. ඒ වගේ ගොඩක් දේවල් වෙන්න පුළුවන්. හැබැයි දැන් ඒ විදිහට එහෙම ඔක්කොම ගියත් අපිට ගොඩක් වෙලාවට අපි මේක දිගේ හැල්මේ දුවගෙන යනකොට අපිට වෙන කාරණයක් තමයි අපිට පේන්නේ නැහැ මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කොහොමද කියලා. එහෙම නැත්නම් අපි මේ
එක කැරට්ටලෙන් කැරට්ටලේ මේ පස්සේ අපි යනවා කියන එක අපිට තේරෙන්නේ නැහැ. අපි ඒ අපි සමහර වෙලාවට උදේ ඉඳලා රෑ වෙනකම් මහන්සි වෙලා මොනව හරි වැඩක් කරනවා, ඊට පස්සේ ඊළඟ දවසෙත් ආපහු පටන් අරගෙන එතනින් කරනවා, ඊළඟ දවසෙත් කරනවා. අපිට පොඩ්ඩක් අර නැවතිලා මේක දිහා බලන්න, එහෙම නැත්නම් මේ අපි මොකද්ද මේ ජීවිතේ කරන්නේ කියන දේ හිතලා බලන්න. ඒ වගේ අපේ ජීවිතවල සාමාන්‍යයෙන් අපිට තියෙන වැඩ කන්දරාවත් එක්ක අපි ගොඩාක් දේවල් අපි දැන් මේ එක කැරට්ටලයක් පස්සේ යන්න අපි කොච්චර මහන්සි වෙනවද, තව කොච්චර දේවල් අපි නිකන් හිතන්නේ හොඳ රස්සාවක් හොයාගන්න අපි කොච්චර මහන්සිලා ඉගෙන ගන්නවද කාලයක් තිස්සේ. ඒ සමහර වෙලාවට මේ අපි තව දෙයක් කරගන්න කොච්චර මහන්සිලා කරනවද. ඉතින් ඒ මහන්සිලා කරන්න එපා කියන එක නෙවෙයි මම මේ කියන්නේ. අපි අන්න ඒ වගේ අර එකක් එක් පස්සේ දිගට යනකොට අපිට අර අපි ගැන පේන්නේ නැතුව යනවා. එහෙම නැත්නම් අපි ඇයි මේ ටික කරන්න කියන එක පේන්නේ නැතුව යනවා. ඒකම ඒ එතකොට අපිට ගොඩක් වෙලාවට වෙන දේ තමයි අපිට අර අපි අනිත් දේවල් වලට බ්ලයින්ඩ්. ඒ කියන්නේ අපි එක පැත්තකට විතරක් හිතලා එක පැත්තක් වගේ එහෙම කරගෙන යනවා. ඔහොම අපි හැල්මේ දුවගෙන ගිහින් සමහර අවස්ථාවල් අපිට එනවා අපේ ජීවිතවල අපිට ගොඩාක් ලොකු දුක් කරදරේ. ඒ කියන්නේ සමහර විටක නිගි වියෝවක් වෙන්න පුළුවන්, තව විදිහකින් ගොඩාක් ලොකු අලාභහානියක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ වෙලාවල් වලට අපිට හිතෙනවා ඇත්තට මොකද්ද මේ ජීවිතයේ අර්ථය කියලා. ඒ කියන්නේ දැන් බුදුහාමුදුරු ගොඩාක් වෙලාවට මේ 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 දේවල් කතා කරනකොට මරණය සම්බන්ධ කරලා තියෙනවා. මරණය සම්බන්ධ කරගෙන තියෙනවා. අපි මැරෙනකොට අපි මැරුණට පස්සේ අපි මේ කිසිම දේ අපි මේ ඔක්කොම ටික දාලා යනවා කියන කාරණේ බුදුහාමුදුරු පෙන්වලා දීලා තියෙනවා ගොඩක් වෙලාවට. එතකොට බුදුහාමුදුරු පෙන්වලා දීලා තියෙන එක එක පැත්තක් ඒ හිතන්නේ. ඒ පැත්ත විතරක් නෙවෙයි තව විධාකාරය වලින් පෙන්වලා දීලා තියෙනවා. අපි එතකොට මේ කොයි හරි වෙලාවක කවද හරි මැරෙන පුද්ගලයෙක් එතකොට ඒ මැරෙනකොට මේ මොකක්වත් අරගෙන යන්නේ නැත්තම්, එහෙම නැත්තම් අර භෞතිකව රැස් කරන ඒවා ටික භෞතික දේවල් කිසිම දෙයක් අරගෙන යන්නේ නැත්තම් ඒ ඒක අන්න එතන ඉඳලා ආපස්සට මේ මේ විදිහට බලාගෙන ඉන්න කියන කාරණේ සමහර ප්‍රති වලින් බුදුහාමුදුරු පෙන්නලා දීලා තියෙනවා. ඉතින් අන්න ඒ වගේ අපිට අර ලොකු දුකක් එහෙම නැත්තම් ලොකු හැලහැප්පීමක් අපේ ජීවිතවල වෙනකොට අපිට පොඩ්ඩක් ආපහු හිතෙනවා. ගොඩක් වෙලාවට මිනිස්සුන්ට හිතෙනවා මෙන්න මේ මේක මොකද්ද මේ ජීවිතයේ අර්ථය, ඇයි මේ මොකක්ද මේ වෙන්න මෙච්චර දේවල් අපි බලාපොරොත්තු වෙ තියෙනකොට අර අපි ආපහු ඒ වෙන්නේ ඒ ලොකු හැලහැප්පීමක් ලොකු දුකක් බවට පත් වෙන්නේ අර අපි මුලින් හද අපේ තියෙන අර ඩිසයි එහෙම නැත්නම් අපේ ආශාව ඉෂ්ට නොවීමක් වුණාම තමයි අර විදිහට අපි ලොකු දුකකට ලොකු හැලහැප්පීමකට පත් වෙන්නේ. එතකොට මම මේ භෞතික සිද්ධිය හරහා භෞතික සිද්ධිය නවත්තන්න පුළුවන් හරි භෞතික සිද්ධිය ගැන නෙවෙයි කියන්නේ අර අපේ ඇතුලේ දුක ගොඩනගෙන හැටි. ඒ පැත්තෙන් තමයි මම මේ 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 කාරණාව ගොඩක් පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. එතකොට අර අන්නේ වගේ අර අපේ ඇතුලේ තියෙන අපේ ආශාවක් එහෙම නැත්නම් ලොකු බලාපොරොත්තුවක් ඉතාම තද බලවිසලෙස බිඳ වැටුනහම අපිට ලොකු දුකක් දැනෙනවා. එතකොට ආපහු අපි පොඩ්ඩක් බැලුවොත් එතකොට ඒ වෙලාවට ඇත්තටම දුක ගොඩ නැගිලා තියෙන්නේ අපේ අර බලාපොරොත්තුව කඩවීම හින්දාද නැත්නම් අර භෞතික වෙනස් වීම හින්දාද කියලා. ඒ ඒ ඒ භෞතික වෙනස් වීම ඒ භෞතික දේ උඩ අපි අර බලාපොරොත්තුව තියාගෙන ඉන්නකොට එහෙම ඒ භෞතික දේ වෙනස් වීමත් එක්ක අපේ හිතේ ඒ කඩාවැටීමත් එක්ක අර හිතේ අපි තියාගෙන ඉඳපු බලාපොරොත්තුව කඩාවැටීමෙන් නෙවෙයිද කියලා පොඩ්ඩක් බලන්න අපිට දුක ගොඩ නැගෙන්නේ වැඩිපුර. ඒ ඒ ඒ කියන්නේ මම කියන්නේ අපිට කවුරු හරි කෙනෙක් අපිට මේ ශරීරයට එහෙම ගැහුවොත් හරි මොනව හරි අලා මේ අපි කොහේ හරි කැපුණොත් එහෙම ඒ ඒ ඇති වෙන මේ ශරීරයට දැනෙන දුක නෙමෙයි. හැබැයි අනිත් පැත්තෙන් අපි බලන්න හොඳට අපේ අපිට වැඩිපුර අර දුක ගොඩනැගෙන්නේ අන්න අර හිතේ තියා අපේ හිතේ තියෙන බලාපොරොත්තුව සහ රියලිටි එක අතර තියෙන ගැප් එක. එහෙම නැත්නම් අපිට ඇත්තටම මේ සාමාන්‍ය ලෝකෙ සිද්ධ වෙන දේ සහ අපි අර හිතින් බලාපොරොත්තු වෙච්ච දේ අතර තියෙන වෙනස තමයි අපිට ඒ දුක කොච්චර ප්‍රමාණයකට දැනෙනවද කියන එක තීරණය වෙන්නේ. දැනෙනවද කියන එක අපිට වෙනස් වෙන්නේ. අපි එතකොට බලාපොරොත්තුවට වැඩිය මේ අපි අපි ට ලැබෙන දේ අපි බලාපොරොත්තුනේ මේ ප්‍රමාණයට සහ අපිට ලැබෙන දේ ගොඩක් වැඩි වුණාම අපිට ගොඩාක් ලොකු සතුටක් දැනෙනවා. ඒ වගේ මේක සාමාන්‍යයෙන් ඒ වගේ වුණා නම් ආ කමක් නැහැ අන්න ඒ වගේ සාමාන්‍ය දෙයක් දැනෙනවා. අන්න ඒක අපිට අඩු වෙනකොට අපේ ඒක අඩු වෙන ප්‍රමාණය අනුව අපිට දැනෙන දුක ගොඩක් වෙනවා. අපි ඒ කියන්නේ 100ක් බලාපොරොත්තු වෙලා 100ම හම්බ වුණොත් අපිට මේ සෑහෙන සතුටක් දැනෙනවා.
ඒ වගේම ඒක 150ක් 200ක් විතර වැඩි වුණා තව ගොඩාක් ලොකු සතුටක් ලැබෙනවා. ඒ වගේම අපිට 50ක් 20ක් 30ක් ඒ වගේ අඩුවෙන් වැඩිපුර දුකක් දැනෙනවා. එතකොට බුදුහාමුදුරුව මේකෙදි අපිට මේ ධර්ම මාර්ගයේ කවුරු හරි බුද්ධාගම තුළ බෞද්ධ දර්ශනය තුළ මේ දේවල් හොයාගෙන යනකොට බුදුහාමුදුරුව අපිට විස්තර කරේ මෙන්න මේ බාහිර දේ වෙනස් කිරීම නෙවෙයි, මේ බාහිර දේ අපිට කර්මානුරූප වෙන්න පුළුවන්, ඒ මේ ලෝකයේ ස්වභාව ධර්මයේ තුළ වැඩ වෙන විදිහ වෙන්න පුළුවන්. ඒ අනිත් දැන් අපි මේ පැත්තේ ඉන්න පුද්ගල ද්‍රව්‍ය වස්තු කියන ඔක්කොම මේ ලෝකයේ තියෙන ඔක්කොම ටික තියෙනවානේ. එතකොට මේ පැත්තේ මේ මෙහිම තියෙන මේ කාරණාවල පුද්ගලයෙ ඉන්න පුළුවන්, ද්‍රව්‍ය වස්තු ඕන දෙයක් තියෙන්න පුළුවන්. එතකොට බුදුහාමුදුරු අපිට දේශනා කරේ අපි මේ ද්‍රව්‍ය වස්තු ගත්තොත් ඒවැ ස්වභාවිකව ඒ පවතින දේවල් එක්ක ඒව විනාශ වීමට, ඒ අනිත්‍යතාවය, බුදුහාමුදුරු අනිත්‍යතාවය විස්තර කරනකොට මේ ද්‍රව්‍ය වස්තු වල අනිත්‍යතාවය, පුද්ගල ද්‍රව්‍ය වස්තු වල අනිත්‍යතාවයත් අපිට ඒකට ඇතුළත් වෙනවා. එතකොට ඒ වගේ දේවල් එක්ක එහෙම වෙනස් වෙන්න පුළුවන්. ඒ වෙනස් වීම තුළ එක්කත් අපිට දුක ගොඩ නැගෙන්න පුළුවන්. ඒ වගේම මේ 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 පැත්තේ අපේ මේ දැන් මම මේ පැත්තට ගත්තේ අපේ හිත. මේ අනිත් පැත්තේ තියෙන ඕනෑම දෙයක් වෙන්න පුළුවන්, පුද්ගලයෝ, ද්‍රව්‍ය වස්තු, ඒ ඕන දෙයක්. එතකොට අපේ මේ අනිත් පැත්තේ තියෙන පුද්ගලයෝ ගත්තොත් එහෙම නැත්නම් අපි ආශ්‍රය කරන අපේ දුව දරුවන් වෙන්න පුළුවන්, දෙමව්පියන් වෙන්න පුළුවන්, නෑ දැහිත මිත්‍රන් වෙන්න පුළුවන්, යහළු මිත්‍රාදීන් වෙන්න පුළුවන්. එතකොට ඒගොල්ලන්ගේ කර්මානුරූපව අපිට ඒගොල්ලන්ගේ කර්මය වෙන තාකාගේවත් කර්මය වූ අන්න ඒ වගේ පවතින දෙයක් වෙනස් කරන්න හැකියාවක් නෑ. එතකොට ඒගොල්ලන්ගේ ජීවිතේ ඒගොල්ලෝ කොයි කාලයක් තුර මේක ජීවත් වෙනවද, කොයි අවුරුදු කීයක් ජීවත් වෙනවද, ඒ කාරණා ටික කොහොම තීරණය වෙන්නේ අන්නේ පුද්ගලයා කරන කියන කාරණා එක්ක. එතකොට ඒක ඒ එයාගේ කර්මානුරූපව එහෙම නැත්නම් එයාගේ ලෝකයේ ගොඩනැගෙනවත් එක්කම, එයාගේ උපතත් එක්කම, එහෙම නැත්නම් එයාගේ ඒ සිද්ධ වෙන මුළු ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ අර අන්නේ පුද්ගලයාගේ කර්මානුරූපව එයාගේ කුසල අකුසල උඩ. එතකොට අන්න ඒ කාරණා එක්ක බුදුහාමුදුරු මෙන්න මේ පැත්තේ තියෙන දේවල් වෙනස් කරගන්න හෝ වෙනස් කරන්න අපිට උපදේශයක් හෝ එහෙම නැත්නම් අපිට ඒක කරන්න හැකියාවක් මං හිතන්නේ මේ තේරෙනවා ඇති. මෙන්න මේ පැත්තේ තියෙන දේවල් අපිට වෙනස් කරන්න හැකියාවක් ඉතාම අවමයි. ඇත්තටම ඇත්ත නැති තරම් අපි මං කියන්නේ මේ ගහක් පැලයක් හිටවලා අපිට ඒකේ ගෙඩියක් ලබා ගන්න බැරි හරි එහෙම දෙයක් නෙවෙයි. අපිට ඒ බාහිර තියෙන දේවල් වෙනස් කරන්න පුළුවන් යම් දේවල් තියෙනවා සමහර ඉතාම සුළු වශයෙන්. ඊට වැඩිය ඒ ගොඩාක් දේවල් අපිට වෙනස් කරලා අපිට ඒ විදිහට පවත්වාගෙන යන්න බෑ. හැබැයි අපි තේරුම් ගත්තොත් මෙන්න මේ පැත් මේ එහෙම නැත්නම් අපේ හිත මේ අපේ හිත මේ තැන කොහේද, මේ බාහිර දේවල් මේ පැත්ත අපිට වෙනස් කරන්න බෑ වගේම මේ පැත්තේ සිද්ධ වෙන දේ අපි අර 50ක්ද 100ක්ද 40ක්ද 150ක්ද 200ක්ද ලැබෙන්නේ කියන එක අපිට වෙනස් කරන්න බෑ වගේම, හැබැයි අපේ හිතේ අර අපිට ඕනේ 100ක්ද 50ක්ද 150ක්ද කීයක්ද කියන එක තීරණය වෙනවා. මම මේ උදාහරණයක් ගන්න මේ කියන්නේ මේ ඉලක්කම් ටිකක් ගත්තේ ඒක තීරණය වෙන්නේ අපේ හිතෙන්මයි. එතකොට මේ desire එක එහෙම නැත්නම් මේ ආශාව, මේ තණ්හාව, අපි අර තණ්හාව කියලා කියන්නේ ඒක තමයි. අපි 100ක්ද 50ක්ද 150ක්ද 0ක්ද කීයද කියන එක. එතකොට මෙන්න මේක අපේ හිත ඇතුලේ ගොඩනගෙන දෙයක්. අපේ හිතේ ගොඩනගෙන දෙයක්. මේ ආශාව, බලාපොරොත්තු අන්නේ කාරණා ටික. එතකොට අපි අර දුක් විඳින්න මෙන්න මේ දෙක අතර වෙනසින් දුක සතුට විඳිනවා කියන එක පැහැදිලි වෙනවා. මම හිතන්නේ පැහැදිලි වෙන්නේ නැති අපේ හිතේ අපි අර සෙට් කරන, එහෙම නැත්නම් අපේ ප්‍රී සෙට් හරි ඒ දැනෙන අපිට ගොඩනැගෙන අන්නේ බලාපොරොත්තු ආශාව කියන එකට සාපේක්ෂව තමයි මේක කොතනද තියෙන එක මත අපිට දුක සැප ගොඩනැගෙන්නේ. එතකොට අපිට වෙනස් කරන්න තීරුම් ගන්න පුළුවන් පැත්ත තමයි මෙන්න මේ පැත්ත, අපේ හිත පැත්ත, අපේ හිත. ඒක තමයි අපිට තීරුම් ගැනීමක් හෝ තුළ මෙන්න මේ දුක ගොඩනැගෙන එක අපිට එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් මෙන්න මේ පැත්තේ වෙනස් වීමත් එක්ක. එතකොට බුදුහාමුදුරුව අපිට මුළු බෞද්ධ දර්ශනය තුළ, බෞද්ධ ආගම තුළ දේශනා කරේ මෙන්න මේ පැත්ත, මෙන්න මේ තමන්ගේ හිත පැත්ත පුළුවන් තරම් අධ්‍යයනය කිරීම, එක්ස්පීරියන්ස් කිරීම, එහෙම නැත්නම් මෙන්න මේ පැත්ත ප්‍රතිපදාවක් තමයි බුදුහාමුදුරුව දේශනා කරේ මෙන්න මේ පැත්තේ මෙන්න මේ ගොඩනැගෙන බලාපොරොත්තුව අපි කොහොමද අන්න ඒකෙන් නිදහස් වෙන්නේ කියලා. අපි මෙන්න මේ පැත්තෙන් මේ 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 විදිහ දැන් මම කිව්වේ මේ දෙක අතර වෙනසෙන්නේ අපිට දුක සැප ගොඩනැගෙන්නේ. අපි මේ පැත්තේ ගොඩනැගෙන දේ අපිට, එහෙම නැත්තම් මේ පැත්තේ දැනෙන දේ
මේ පැත්තේ අපි ගොඩනගෙන දේ බාහිර මේ පවතින එකත් එක්ක වෙනසක් නැති වුණොත් කොයි හරි වෙලාවක අපිට අන්න එතකොට උපේක්ෂාව තමයි තියෙන්නේ. එහෙම නැත්තම් මේ සිද්ධ වෙන එකත් එක්ක ඕන වෙලාවක මේ පැත්තට පුළුවන් ඒක මෙතන නම් තියෙන එතෙන්ට එන්න පුළුවන් මෙතන නම් තියෙන මෙතෙන්ට එන්න පුළුවන් මෙතන තියෙනවා නම් මෙතෙන්ට එන්න පුළුවන් ආපහු මෙතෙන්ට ගියොත් මෙතෙන්ට එන්න පුළුවන්. අන්නේ විදිහට මෙන්න මේ හිතට මේ පැත්ත වෙන ඕනෑම දෙයක් එක්ක ඒකත් එක්ක එක මට්ටමට පැමිණෙන්න පුළුවන් නම් අන්න එතකොට අපි කියනවා උපේක්ෂාවක් අපිට තියෙන්නේ කියලා. එහෙම නැත්තම් එයා උපේක්ෂාව පවතිනවා කියලා දිගට. එහෙම නැත්තම් මේක ඒ අර අන්නේ ඒ වෙනස ඒ එහෙම නැත්තම් මේ හිතේ ඇති වෙන වෙනස මේ පැත්ත මොන දේ වුණත් ඒකත් එක්ක සමපාත වෙන්න පුළුවන් නම් අන්න එතකොට අන්නේ කෙනාට කොයි වෙලාවකවත් දුකක් ගොඩනැගෙන්නේ විදිහක් නැහැ. දුකක් ගොඩනැගෙන්නේ නැහැ. එහෙම නැත්තම් නිරාමිස සතුටක් කියලා අපි මේකට කියනවා. ඒ මොකෝ අර අපි මේ වගේ අර 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 මේකත් අතර තියෙන ලොකු වෙනස් වීමකින් ලැබෙන සතුට නෙවෙයි. මේකත් එක්ක එයා ඕනෑම වෙලාවක මේ පැති දෙකේ මේ කොයිකද ඒකත් එක්ක මේ හිතේ මේ පරතරයක් ඇති වෙන්නේ නැහැ. ඒක ප්‍රතික්ෂේප කිරීමක් හෝ ඒකට ආශාවක්. ඒ කියන්නේ දෙපැත්තම. ඒ කියන්නේ රිජෙක්ට් කිරීමක් හරි ඇක්සෙප්ට් කිරීමක් හරි තුල ඒක ඒ මට්ටමේම පවතින ස්වභාවයකට අපේ හිතපත් තුනත් අපිට අන්න එතකොට මේක තුල දුකක් ගොඩ නැගෙන්නේ නැති නිදහස් වීමකට යන්න පුළුවන්. ඉතින් අන්න ඒක තමයි බුදුහාමුදුරෝ දේශනා කරේ මෙන්න මේ අර මම කිව්වේ මෙන්න මේ හිතපැත්ත. මේක අපේ අර හිත ඇතුලේ ගොඩ නැගෙන ආශාව තමයි අපි මෙතන කොයි ලෙවල් එකේද ඒ වෙලාවේ අපි බලාපොරොත්තු එහෙම නැත්නම් ආශාව පවතින්නේ කියන එක. එතකොට ඒ වෙනසේ හින්දා තමයි අපිට හැමදෙස්සෙම අර දුක සතුට කියන එක ඇති වෙන්නේ. මං හිතන්නේ පැහැදිලි වෙනවා ඇති මේක මේ මං කියන කාරණේ. මොන හරි ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් එතනදී කතා කරලා අහන්න පුළුවන්. ඉතින් මෙන්න මේ පැත්ත අපි හොඳට බලාගෙන හිටියොත් අපිට අපේ හිත දිහා අපිට තේරෙන්න ගන්නවා මේ වෙනසත් එක්ක දුක ඇති වෙන හැටි. එහෙම නැත්නම් අපේ හිතේ අර අපි ගොඩාක් වෙලාවට අර කැරට්ටලේ පස්සේ හැම තිස්සෙම දුවගෙන යනකොට අපිට මේ අපේ හිත වැඩ කරන හැටි. එහෙම නැත්නම් අපි කොහොමද මේ බලාපොරොත්තු දේවල් ආශාවල් ඇති වෙන්නේ අපේ හිත ඇතුලේ කියන එක අපිට පේන්නේ නැතුව යනවා. ඒ මොකද අපි එතකොට අර මුළු මේ අපේ ශක්තියම යොදලා තියෙන්නේ වෙන කාර්යයක් සඳහා අපි හැල්මේ දුවගෙන යනවා. ඉතින් අන්න ඒක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ සතර සතිපට්ඨානේ ඒකායන නිවන් මඟ විදිහට මෙන්න මේ හිත වැඩක මේක දැන් අපේ මේ සැරින් සැරේ මේක මේ මේ විදිහට එක එක තැන්වල අපි ගිහිල්ලා මේ ඇලෙනවානේ හට ගන්නවානේ. ඒ කියන්නේ එහෙම නැත්නම් අපි ආශාවල් බලාපොරොත්තු ඇති කර ගන්නවානේ. අන්න ඒක සිද්ධ වෙනකොට මේක වෙන්නේ කොහොමද කියලා අපිට දැනගන්න විදිහ තමයි සතර සතිපට්ඨානේ. එහෙම නැත්නම් කාය කායානුපස්සනාව, අපි වේදනාවේ වේදනානුපස්සනාව, චිත්තේ චිත්තානුපස්සනාව, ධම්මේ ධම්මානුපස්සනාව කියලා විස්තර කරන්නේ. ඉතින් අපි එතකොට එතෙන්ට එනකොට මේ පැත්තේ අර ඒ අපේ හිත වැඩ කරන හැටි තමයි අපිට පේන්න ගන්න. එතකොට අපි මේ 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 මේක මේ අපිට අර එහෙම ඕන තැනකට ඒ ස්වභාවයත් එක්ක ආසන්න වෙන්න පුළුවන් තරමට අපිට ගොඩනැගෙන දුක අඩු වෙන එකයි කියන එක අපිට අත්දකින්න පුළුවන් කාරණයක්. කවුරු හරි කෙනෙක් මෙන්න මේ තමන්ගේ හිත වැඩ කරන හැටි තමන්ට මේ එදිනෙදා මේ ජීවිතේ වැඩ කරනකොට බලාගෙන හිටියොත් අපිට ඔන්න ඔය කාරණේ අත්දකින්න පුළුවන් අපේ මේ ජීවිතේ තුලමදීම. එතකොට අපිට ටික ටික මෙන්න මේක තේරෙන්න ගන්නකොට අපිට මෙන්න මේ එහෙම නැත්තම් දැන් බුදුහාමුදුරුවෝ චතුරාර්ය සත්‍ය කියලා කිව්වේ දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධ සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා සත්‍ය. එතකොට අපේ මෙන්න මේ අපිට මෙන්න මේ ඩිසය එකක් එහෙම නැත්තම් මේ විදිහට හිත ගොඩනගෙනකොට මේ විදිහ මේ අපේ ඕනෑම සිතුවිල්ලක් එක්ක මේ දෙපැත්තම තියෙනවා. අපි මේ මුළු ජීවිත කාලයක් ගත්තත් අවුරුද්දක් ගත්තත් මාසයක් ගත්තත් දවසක් ගත්තත් අන්තිමට අපි මේක මේ කඩාගෙන කඩාගෙන ඇවිල්ලා එක හිතුවිල්ලක් ගත්තත් එක හිතුවිල්ලකත් අපිට මෙන්න මේ දෙපැත්ත තියෙනවා. සහ ඒ හිතුවිල්ල ඇතුළෙත් අපිට සමහර විට ඒ සමහර විට නෙවෙයි අනිවාර්යයෙන්ම මේ හිතුවිල්ල ඇතුළේ අපේක්ෂාවක් එක්ක තමයි ඒ සිතුවිල්ල ගොඩනැගෙන්නේම. ඒකට සමහර වෙලාවට අනිත් කෙනා දැන් ඒ කියන්නේ ඒක අපිට ගොඩනැගෙන තව සිතුවිල්ලක් එක්කම වෙන්න පුළුවන් මේ අනිත් පැත්තත් හැදෙන්නේ. හැබැයි ඒකත් එක්ක ඒ ගොඩනැගෙන එකත් එක්ක අපිට අර හැම සිතුවිල්ලකම මේ දුක සතුට කියන එක සමහර විට අපිට ඒක රෙකග්නයිස් නොවෙන්න පුළුවන් ඉතා පොඩි වෙනකොට. හැබැයි ඉතා කුඩා ප්‍රමාණයේ ඉඳලා ඉතා විශාල ප්‍රමාණයේ දක්වා වෙනස් වෙනවා.
ඒමකෝ ඒ සිතුවිල්ල ඇතුළෙම අර දැන් අපි සමහර වෙලාවට මේ අජ්ජත්ත බහිද්ද කියලා වෙන් කරගන්නවා. හැබැයි ඒ වුණාට අජ්ජත්ත බහිද්ද කියන දෙකේදී ඒ කියන්නේ බාහිර සහ ඇතුළතක් කියන දෙක අපිට තීරණය වෙන්නෙම ඒ සිතුවිල්ල ඇතුළෙම තමයි අපි දෙපැත්තක් වෙන් කරගන්නේ. අපි සමහර වෙලාවට මේක දවතාවය කියලා හඳුන්වනවා, දවතාවය කියලා ගොඩක් තැන්වල විස්තර කරනවා. හැබැයි දැන් ඒ එච්චර මම අර ඒ ටෙක්නිකල් පැත්තෙන් මේ වෙලාවේ කාල වේලාවත් එක්ක වැඩි අරගෙන සාකච්ඡා කරන්න යන්නේ නැහැ. හැබැයි ඒ හැමතැනකම විස්තර කරන්නෙත් මේ කාරණාව තමයි. අන්න ඒ එතකොට අපි අර කවුරු හරි කෙනෙක් අපි බලාගෙන හිටියොත් අපිට මේ හිත දිහා බලාගෙන ඉන්න අපිට පුළුවන් වුණොත් මෙන්න මේ හිතේ වෙන උච්චාවචනයන් එක්ක අපිට ඒ හිත ඇතුළෙම ගොඩනැගෙන අර අනිත් මේ පැත්තත් ඒ හිතේ අපිට ගොඩනැගෙන ඒ බලාපොරොත්තුව මේ බලාපොරොත්තුවත් එක්ක වෙනස් වෙනකොට අපිට කොහොමද මේ දුක සතුට දැනෙන්නේ කියන එක අපි අත්දකින්න ගන්නවා. අපි පොඩ්ඩක් ඒක ගැන අවධානයෙන් බලාගෙන හිටියොත් අන්න එතකොට අපිට පුළුවන් තේරුම් ගන්න, අවබෝධයකට යන්න අපිට දුක ගොඩ නැගෙන්නේ කොහොමද කියන එක. එහෙම නැත්නම් දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධ සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා සත්‍ය. ඉතින් අන්නේ ඒ මොකද දුක්ඛ ඔය චතුරාර්ය සත්‍ය කියන මේ හතරම, ඒ කියන්නේ මේ හතරම මේ වෙලාවේ අපිට හිතක් ගොඩ නැගෙනකොට අන්නේ හිත ඇතුළේ ඒ තුල තියෙනවා. ඒ තුල නැති දෙයක් නෙමෙයි. ඒතර අන්නේ චතුරාර්ය සත්‍ය අපි තේරුම් ගන්න නම් අපිට පුළුවන් වෙන්න ඕනේ මේ පැත්තෙන් අපේ හිත ඇතුලේ අන්නේ දේවල් සිද්ධ වෙන්නේ කොහොමද කියන එක බලන්න. ඉතින් ඒකට විවිධාකාරයේ ක්‍රම තියෙනවා. කවුරු හරි කෙනෙකුට පටන් අරගෙන එතෙන්ට එන්න භාවනා ක්‍රම විවිධාකාරයේ තියෙනවා. ඉතින් ඒ විවිධාකාර භාවනා ක්‍රම ඔය තියෙන හැම එකකදීම ඇත්තට මේවා එක එක භාවනා ක්‍රම එක එක ආකාරයේ. දැන් අපි පුද්ගලයන් පුද්ගලයාට මේ හිත වැඩ කරන හැටි වෙනස් වෙනවා, එක එක පුද්ගලයාගේ වෙනස්. අපි මිනිස්සු 10 දෙනෙක් ගත්තොත් 10 විදිහක් තියෙනවා. ඒක හින්දාම තමයි බුදුහාමුදුරුවන්ටවත් බැරි තව කෙනෙක් නිවන් දක්වන්න, එහෙම නැත්නම් නිවන් යවන්න. බුදුහාමුදුරු අපි ත්‍රිපිටකයේ කිසිම තැනක බුදුහාමුදුරුවන්ට පුළුවන් වුණා කියලා කිසිම තැනක සඳහන් වෙන්නේ නැහැ. තව කෙනෙක් නිවන් දක්වන්න බුදුහාමුදුරුවන්ට පුළුවන් දේ තමයි මෙන්න මේ මාර්ගය කියලා දෙන්න, මාර්ගය පෙන්වලා දෙන්න. එතකොට ඒ කෙනා ඕනේ මේ මාර්ගය ගමන් කරලා මේ මාර්ගයේ මේ කියන කාරණා ටික තේරුම් අරගෙන, ධර්මයේ තේරුම් අරගෙන, ධර්මය අවබෝධ කරගෙන එයා දුකෙන් නිදහස් වෙන. ඒකට හේතුව තමයි මෙන්න මේ හිතේ desire, එහෙම නැත්නම් ආශාව, තණ්හාව ඇති වෙන එක එළියේ ඉන්න කෙනෙකුට පාලනය කරන්න හෝ එළියේ ඉන්න කෙනෙකුට නවත්තන්න, එහෙම නැත්නම් ඒක මේ වෙනස් කරන්න හැකියාවක් නැහැ. ඒ මොකෝ ඒක සිද්ධ වෙන්නේ අපේ මේ ඇතුළාන්තේ, අපේ චිත්තසංතානේ. අන්නේ චිත්තසංතානයේ වෙන ක්‍රියාවලිය අපි තේරුම් ගැනීම තුළ ඒකෙන් නිදහස් වීම තුළ තමයි අපිට පුළුවන් වෙන්නේ අන්නර මෙන්න මේ පැත්තේ අර අපි වෙනස් කරන මේ අපි සෙට් කරන අන්නේ ආශාව තේරුම් ගන්න. ආශාව හින්දා අපිට දුක ඇති වෙනවා, එහෙම නැත්නම් තණ්හාව හින්දා දුක ඇති වෙනවා කියන කාරණේ තේරුම් ගන්න. ඒක අපි අර අත්දකින්න එකයි අපේ මේ සිතුවිල්ලක් පාසා ඕක ඉතාම සියුම් ආකාරයට හරි ගොඩ නැගෙනවා. සමහර වෙලාවට අර අපිට අපි මේ 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 එක දිගටම ඒ සිතුවිල්ල ගොඩක් තදින් දැනෙනකොට අපි ඒකේ ගොඩක් ඇතුළට යන්න පුළුවන්. සමහර වෙලාවට ડિප්‍රෙෂන් වලට, ඇන්සයිටි, ඒ කියන්නේ අපි ගොඩක් ඒ වගේ තත්ත්වයන් වලට උනත් යන්න පුළුවන්. අර එකම ආකාරයේ සිතුවිලි දිගින් දිගට ඇවිල්ලා ඒ වගේ වෙලාවට ඇත්තටම අපිට පළවෙනියට කරන්න තියෙන තැන තමයි මේක තේරුම් ගන්න යනවා. හෝ මේ සිතුවිලි මේ හරි තමන් දිහා බලා ඉන්න එකට වැටිය ඒ වගේ වෙලාවට මොකක් හරි අන්නේ තැනින් එළියට එන්න අපිට වෙන මොකක් හරි දෙයක්, ඒ කියන්නේ අපිට අර අල්ලගන්න තැනක් මේ අවශ්‍ය වෙනවා. එමකෝ අපි ලොකු දුකක ඉන්න වෙලාවක, එහෙම නැත්නම් අපි ලොකු කඩාවැටීමක ඉන්න වෙලාවක කවුරු හරි ඇවිල්ලා වෙන මොනවා හරි ධර්ම කාරණාවක් අපි තේරුම් ගන්න කිව්වට එකපාරට එහෙම තේරුම් ගන්න එතරම් අපහසුයි. එමකෝ අපේ හිත හරි ගොඩක් කඩාවැටිලා, ගොඩක් කලබලකාරී, ගොඩක් දුකක පවතින මොහොතක. එතකොට අන්න ඒ වගේ වෙලාවට අපිට පළවෙනියට කරන්න තියෙන කාරණේ තමයි අන්නේ තැනින් අර අපි අර එකම ආකාරයේ සිතුවිලි මේ අපි හිතමු මොකක් හරි ලොකු සිද්ධියකින් අපිට දුකක් දැනෙන කියලා කවුරු හරි කෙනෙක්ගේ වියෝවීමකින් කියලා. එතකොට අපි ඒක ඇතුළෙම අර දිගින් දිගට හිත හිතා ඉන්න එකෙන් ගැලවෙන්න අපිට වෙන මොකක් හරි දෙයක් කරන්න පුළුවන්. කියන්නේ වෙන දෙයකට යොමු වෙන්න පුළුවන්. ඒ මොකද අපි පළවෙනියට අර වගේ තැනක ඉන්නකොට එතනින් එළියට ඇවිල්ලා ඉන්න වෙනවා. පළවෙනියට අපිට මේ 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 වෙන දෙයක් දිහා පොඩ්ඩක් ඇස්තරලා හොඳට අපිට අර
ඕපන් මයින්ඩඩ් බලන්න නම් මුලින්ම ඒ අපි ඉන්න මේ ට්‍රෝමයිකින් සමහර විට එළියට එන්න වෙනවා. ඒ සමහරක් නෙවෙයි ඇත්තටම එළියට එන්න ඕන. ඉතින් අන්නේ එතකොට අපිට ඒක ඇතුළේ ඒක තේරුම් අරගෙන ඉන්න මේ ලොකු කඩාවැටීමක් ලොකු හැලහැප්පීමක් වෙනකොට අපහසු වෙනවා. එතකොට ඇත්තටම අපිට අවශ්‍යයි වෙන මොකක් හරි දෙයක්. සමහර වෙලාවට ඒ කෙනා සින්දුවක් අහන්න පුළුවන්, පොතක් පතක් කියවන්න පුළුවන්, යාළුවෙක් එළියට යන්න පුළුවන්, අනිත් අය එක්ක කතා බහ කරන්න පුළුවන්. ඒ වගේ විවිධාකාරයේ දේවල් වෙන්න පුළුවන්. හැබැයි ඒ අර අර ඒ වගේ ගොඩක් ලොකු ඒක දිගින් දිගටම ඒකක් එක්ක අපි මොන හරි දෙයක් එක්ක මේ හිතන්න යනවා නම්, හිත සිතුවිලි ක්‍රියාත්මක වෙනවා නම්, දිගටම යනවා නම් අපි මුලින්ම කරන්න ඕනේ වැඩේ තමයි අන්නේ තනින් වෙන මොකක් හරි එකකින් ඒක රිප්ලේස් කරන එක. අපි දැන් ඒ කියන්නේ අපිට අර ඒ දිගින් දිගට එන ඒ සිතුවිලි වලින් ඒ ටික රිප්ලේස් කරගන්න අපි වෙන ආකාරයේ දෙයක් හිතට දෙනවා. වෙන දෙයක් දෙනවා. ඒ කියන්නේ එකක් අතහැරලා තව එකක් අල්ලගන්න. එතකොට එමුකෝ අපිට අර අර අල්ලන් ඉන්න එක තුල අපි ඒ හිතේ ඒ ගොඩ නැගෙන ඩිසයි එක තුල ඒ තණ්හාව තුල අපි ගොඩක් දුකටපත් වෙනවා. එතකොට අපි ඒ වෙනුවට වෙන එකක් අල්ලා ගන්නවා. ඒක කමක් නැහැ ඇත්තටම. ඒක ඒ ඒ වෙලාවට ඇත්තටම ඒක තමා කරන්න තියෙන දේ. ඒ කියන්නේ ඒ ඒ ඒක අපිට තේරුම් අරගෙන ඒ සම්පූර්ණ දුකෙන් නිදහස් වෙන්න එකපාරට බෑනේ. එතකොට කවුරු හරි කෙනෙක් මාර්ගයේ වඩනකොට අපි ඒ වගේ එකින් එක තමයි එන්නේ. ඉතින් ඒ වගේ මොනවා හරි ඒව එහෙම අපිට අවස්ථාවක ඉන්න කෙනෙක් කවුරු හරි ඉන්නවා නම් මුලින්ම කරන්න ඕනේ දේ තමයි අන්න එතනින් එළියට එන්න වෙන දෙයක් වෙන මාර්ගයක් මුලින්ම හොයාගන්න ඕනේ. ඒකට ඒකේ පුද්ගලයාට වෙනස් වෙන්න පුළුවන්. එයා කැමති දේවල් වලට වෙන්න පුළුවන්. අපි කියමු කෑමක් හදන කීයද. ඒ වගේ ගොඩාක් දේවල් අපි සාමාන්‍ය ජීවිතේ කරන දේවල් කරන්න පුළුවන්. කට්ටිය අනිත් එයාගේ වටේ ඉන්න යාළුවෝ එයාගේ නෑ දැන් හිත මිතුරන් ඒකට උදව් උපකාර කරන්න පුළුවන් ඇත්තටම. ඒක අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් මේ වගේ වෙලාවක මේ වගේ කෙනෙකුට ඒ දේවල් අත්‍යවශ්‍ය මේ වෙනවා. සමහර කෙනෙකුට ගොඩාක් හිත ශක්තිමත් කෙනෙක් නම් එයා එහෙම ලෙවල් එකකට යන්නේ නෑනේ. හැබැයි එතකොට අර එහෙම යන කෙනෙකුට කියන්නේ ඇත්තටම එයාගේ හිතේ යම්කිසි මට්ටමක දුර්වලතාවයක් තියෙනවා. ඒ කියන්නේ මේ 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 දුර්වලතාවයක් කියන්නේ අපි මේ නිවන් මාර්ගයට සාපේක්ෂව අපිට හිතේ දුක ගොඩනගෙන ඒකට සාපේක්ෂව ගත්තොත්. ඉතින් අන්නේ වෙලාවට ඒ කවුරු හරි කල්යාණ මිත්‍ර සේවනය එහෙම නැත්නම් ඒ කවුරු හරි යාට අන්නේ වගේ වෙලාවල් වලට උදව්වක් අවශ්‍ය වෙනවා එතනින් එළියට එන්න. හැබැයි අර සම්පූර්ණ වශයෙන් ඒක తాවකාලික. එතකොට ආයිතාව මොකක් හරි ඒ වගේ සිද්ධියක් වුණාම අපි ආපහු ඒ වගේම වෙනවා. ඉතින් අපි අනන්ත සංසාරයක් එන ගමනේදීම ඔන්න ඔය වගේ සිද්ධීන් වලට මුහුණ දීලා ඇති අපි අනන්ත වාර ගානක් ඔය වගේ මුහුණ දීලා ඇති සමහර විට එකම ආකාරයේ සිද්ධි වලට. හැබැයි ඒ වුණාට අර ආපහු අපිට ඒක සිද්ධ වෙනකොටත් අපි ඒ දුකටමපත් වෙනවා. ඉතින් ඒකෙන් අපි අර తాවකාලික නිදහසකින් මේ මේ විමුක්තියක් ලබන එකෙන් එහාට ගිහිල්ලා පූර්ණ විමුක්තියක් එහෙම නැත්නම් පූර්ණ නිදහසක් ලබන්න නම් අන්නර හිත ක්‍රියාත්මක වෙන හැටි හිත තේරුම් ගැනීම තු සම්පූර්ණ වශයෙන් අවශ්‍ය වෙනවා. ඉතින් බුදුහාමුදුරුවෝ ඒක තමයි ඇත්තරම දැන් අපි බුදු සීළු බුදු පියාණන් වහන්සේලාගේ ඒකායන අනු විදිහට ඒතම් බුද්ධාන සාසන සචිත්ත පරියෝදපරං කුසලස්ස උපසම්පදා සබ්බ පාපස්සා කරමු. එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ තෙන් දිනුනත් සචිත්ත පරියෝදපනං තමන්ගේ චිත්තය දපණය කරගන්න කියන කාරණේ. ඒකම අපිට මේ 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 පැත්ත වෙනස් කිරීම කියන එක අපිට හරි අමාරුයි කරන්න සහ ඒක කරන්න බැරි කාරණයක්. අපිට ඒකම අපිට මේ බාහිර ලෝකේ අපිට ඕනේ විදිහට පවත්වන්න ගියාට අපිට ඒක පවත්වන්න බැහැ. ඇත්තටම මෙච්චර තාක්ෂණීය දියුණු වෙලා අපි නිකන් හිතන්න දැන් මේ 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 කාලය ගත්තොත් මේ COVID-19 මේ පැන්ඩමික් එකත් එක්ක දැන් මේ කොරෝනා වෛරස් එක ඇවිල්ලා තියෙනවානේ. දැන් මුළු ලෝකයේම මේකත් එක්ක අවුරුද්දක් තිස්සේ තාම ෆයිට් කරනවා. තාම අපිට බැක් ටු නෝමල් වෙන්න බැරි වුණානේ. ඉතින් ඒ කියන්නේ මේකදී අපි අර මුළු විද්‍යාඥයෝ කම්පැනිස් ඒ කියන්නේ හැම ආකාරයෙන්ම සපෝට් එකක් තියෙනවානේ මේ වෙලාවේ මේ කොරෝනා වෛරස් එකකින් ගොඩ එන්න. හැබැයි ඒ වුණාට මෙච්චර අවුරුද්දක් තිස්සේ මුළු ලෝකෙ ඉන්න මේ කියන්නේ ටෙක්නොලොජි අතින් උපරිමයට තියෙන හැමෝමත් ඒකට මහන්සි වෙලා තාම අපිට ඒක පූර්ණ වශයෙන් ද වැක්සින් කීපයක් ඇහිලා තියෙනවා. ඒ වුණාට අපිට ඒනි තාම මේ ඉවරයක් කරලා ආයි සාමාන්‍ය තත්ත්වයට යන්න පුළුවන් වෙලා නැහැනේ. අවුරුද්දකට ආසන්න අවුරුද්දකටත් වැඩි නේ ඇත්තටම. දැන් ඒ අන්නේ ඒ ඒ ඒක අපිට මං හිතන්නේ දැන් අපි මීට කාලෙකට කලින් කිව්වොත් එහෙම මේ සතියක් විතර ලෝකෙම ෆ්ලයිට්ස් යන එක නවත්තලා තියෙනවා කියලා කාට අපිට ඒක විශ්වාස කරන්නවත් බෑනේ.
ඒමක එහෙම තිබුණත් මේ ලෝකේ දුවන්න පුළුවන්ද කියලා අපිට හිතෙන්න පුළුවන්. හැබැයි ඒ වුණාට අපි මාස ගාන සම්පූර්ණයෙන්ම නවත්තලා තිබුණා. ඊට පස්සේ දැන් වුණත් සම්පූර්ණ වශයෙන් මේ වෙන්නේ නැහැනේ. මේ සම්පූර්ණ ඒ කියන්නේ මේ 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 ෆ්ලයිට්ස් වැඩ කරන්නේ නැහැනේ. සමහර මේ විශේෂ දේ ඒව විතරයි තාමත් වැඩ කරන්නේ. ඉතින් අපිට අන්න ඒ වගේ අර බාහිර අපිට මෙච්චර ලොකු දේවල් තිබිලවත් මේ පැත්ත අපිට එහෙම වෙනස් කරන්න පුළුවන්කමක් වෙලා නැහැ කියන එක මං හිතන්නේ. ඕනතරම් මේ උදාහරණක් තියෙනවා, මං හිතන්නේ ඒක බැලුවම ඕන කෙනෙකුටත් තේරෙනවා. එතකොට අපිට ඇත්තටම කරන්න පුළුවන් කාරණේ තමයි සචිත්තකරියෝ දපන. ඒ කියන්නේ මෙන්න මේ පැත්ත, තමන්ගේ හිත පැත්ත. ඒ පැත්තෙන් තමයි අපිට මොනවා හරි කරන්න පුළුවන් තමන්ගේ හිත තේරුම් ගැනීම තුළ. ඒ කියන්නේ මෙන්න මේක එහෙම යන එක, මෙන්න මේක උඩපල්ලෙහා යන එක. ඒක වෙනස් කර උඩපල්ලෙහා යන්නේ කියන්නේ මේ මීට සාපේක්ෂව ඇත්තටම මෙන්න මේ දෙක අතර මෙන්න මේ මේ පැත්තෙන් මොනවා වුණත් ඒ ලෙවල් එකට ඕනෑම වෙලාවක කෝපත් වෙන්න පුළුවන් නම් අන්න ඒකත් එක්ක එහෙම ඉන්න පුළුවන් කියන එක තමයි. එහෙම නැත්නම් සචිත්ත පරියෝධකණ කියලා අපි ඇත්තටම කියන්නේ තව විදිහකට කිව්වොත්. ඉතින් එතකොට ඒ කෙනාට ඒ වගේ චිත්ත ස්වභාවයකට කොයිම මොහොතකවත් අර දුකෙන් සම්පූර්ණ වශයෙන් නිදහස් වුණා කිව්වේ අන්න ඒක තමයි. එතකොට මේ මේ කොයි ලෙවල් එකේ මේ චිත්ත සංතානය වැඩ කරත් කිසිම ගැටලුවක් නැහැ. ඕනෑම ලෙවල් එකක් එක්කේ විදිහට ඉන්න පුළුවන්. ඒකට එතන වෙනසක් නැහැ. ඒක තමයි තව විදිහකට කිව්වෙත් උපේක්ෂාව කියලා. ඒ කියන්නේ මේ දැන් අපි ඔක ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී හිම ගියහම මජ්ක්‍ධිම නිකාය සූත්‍රයේ තියෙන ඉන්ද්‍රිය භාවනා සූත්‍රයට ගියහම පටිකූල සංඥා ඒ රහතන් වහන්සේගේ ස්වභාවය විස්තර කරන්න පාවිච්චි කරනවා. පටිකූල සංඥා, පටිකූල සංඥා, අපටිකූලේ අපටිකූල සංඥා කියලා. ඒ කියන්නේ ඒක නිකන් සරල අදහස ගත්තොත් ඒ ඒ මේ සංඥා ගොඩනගෙන ඕනෑම එකක් එක්ක ඒ ඒ ඒ සංඥාවත් එක්ක වෙනසක් නැහැ කියන එක. ඒ කියන්නේ මේ රහතන් වහන්සේට ඒ කියන්නේ ඒක මොනම ආකාරයේ දෙයක් වුණත් ඒකත් එක්ක ඕනෑම විදිහක ඉන්න පුළුවන්. ඒක ප්‍රතික්ෂේප කිරීමක් හෝ ඒකට ආශාවක්. ඒ දෙපැත්තටම යන්නේ නැහැ. ඒ දෙපැත්තම සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ඒක අර බලෙන් එහෙම තියාගෙන ඉන්න නෙවෙයි. ඒ කෙනාගේ හිත ගොඩ නැගෙන්නේම එහෙමයි. එහෙම නැත්නම් ඒක සප්‍රෙස් කිරීමක්, කන්ට්‍රෝල් කිරීමක් නෙවෙයි. අන්නේ ඒ තැනට අපි කවුරු හරි කෙනෙක් එන්න නම් කවුරු හරි කෙනෙකුට එතෙන්ට ගොඩ එන්න නම් තියෙන මාර්ගය තමයි සතර සතිපට්ඨානය. එහෙම නැත්නම් අපි මේ කායේ කායानुපස්සනාව, වේදනාවේ වේදනානුපස්සනාව, චිත්තේ චිත්තානුපස්සනාව, ධම්මේ ධම්මානුපස්සනාව කියලා විස්තර කරනවා. එතකොට කායේ ඒක ඕන තැනකින් පටන් ගන්න පුළුවන්. කවුරු හරි කෙනෙක් කායේ කායानुපස්සනාවෙන් පටන් ගන්න පුළුවන්, වේදනානුපස්සනාවෙන් පටන් ගන්න පුළුවන්, චිත්තානුපස්සනාවෙන් පටන් ගන්න පුළුවන්, ධම්මානුපස්සනාවේ කියන්නේ ඇත්තටම ඉතාම සියුම් ආකාරයට යනකොට ඉතින් ඒ කියන්නේ මේ 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 ඒ කියන්නේ කායानुපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන්නේ ඇත්තටම මේ මේ අර ඒ කියන්නේ රළු පැත්තේ ඉඳලා එහෙම නැත්නම් අපිට අහුවෙන අර අපි කියන්නේ මේ අර ගොරහැඩි එහෙම නැත්නම් අර ඒ කියන්නේ රෆ් පැත්තේ ඉඳලා ඉතාම ෆයින් පැත්තට යන එක වෙන්නේ. ඒ කියන්නේ අපි මේ ධම්මානුපස්සනාව කියන්නේ අපි දැන් සංඛාර විස්තර කරනකොට විස්තර කරනවා කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර කියලා. එතකොට මේ කායानुපස්සනාව, වේදනානුපස්සනාව කියන්නේ ඇත්තටම අපිට එතකොට අර කාය සංඛාර ලෙවල් එක, එහෙ නැත්නම් කාය සංඛාර මට්ටමට එන දේවල් වල අපිට දැනෙන දේවල්. චිත්තානුපස්සනාව ඇත්තටම අපි කියන්නේ වචී සංඛාර අපිට මේ ගැන තියෙන අවයනස් එක. එතකොට අපි ධම්මානුපස්සනාවට යනවා කියනකොට මනෝ සංඛාර ගැන අපිට තියෙන දැනීම, අපිට තියෙන අවයනස් එක. තව විදිහකට කිව්ව සතිය කියලා කියන්නේ, සතිය කියන්නේ අපිට මේ 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 අවස්ථාවේ දැනෙන දේ පිළිබඳ තියෙන දැනීමනේ. එහෙම නැත්නම් මේ මේ මොහොතේ අපිට දැනෙන දේ පිළිබඳ තියෙන අවබෝධය. ඒකට අපි ඇහැරිලාද? එහෙම නැත්නම් ඒකට අපි ඒක ඒකට ඒක පිළිබඳ තියෙන දැනීම. ඒකට අපිට අර කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර කියන තුනින් කාය සංඛාර කියන ලෙවල් එකට ගියාම තමයි අපිට කායानुපස්සනා, වේදනානුපස්සනා කියන දෙක දැනෙන්නේ. ඒ වගේම මනෝ සංඛාර කියන්නේ ධම්මානුපස්සනා, වචී සංඛාර ලෙවල් එකේ තියෙන අපිට චිත්තානුපස්සනාව කියන එක. එහෙම නැත්නම් අපිට චිත් ඒ කියන්නේ දැන් ඕක ටෙක්නිකලි ගත්තොත් අපිට සියලු දේවල් දැනෙන්නේ හිතට තමයි. චිත්තානුපස්සනා තමයි ඒ ඔක්කොම. හැබැයි ඒ වුණාට අපිට අර අපි පටන් ගන්න තැන තමයි අතන අපිට දැන් අපිට මේ අතප්පයක් හොලවනවා කියන එක පේනවනේ. අපිට මේ හිතුවිල්ලක් අපිට පේනවට වැඩිය. ඉතින් අන්න ඒ වගේ අපි හැබැයි ආපහු මේ කය කියන එක දැනගන්න හිතෙන් කියන එක හරි.
ඒක අපි මේ හැම තැනකම මේ ධර්මය තුළ කතා කරන කාරණය යන හිතයි විඳින්න කියන එක. ඉතින් හැබැයි අපිට අර කයෙන් පටන් ගන්න එක කවුරු හරි කෙනෙකුට පටන් ගන්න පහසුයි. ඒ හින්දා තමයි එතනින් පටන් ගන්න එකේ පහසුව තියෙන්නේ. අපිට වේදනත් වසනාවත් එහෙමයි. හැබැයි ඒ එකින් එකකින් එක ආපහු එන්න ඕනේ. ධම්මානුපස්සනාව කියන්නේ දැන් කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කියලා කිව්වහම අපිට හැමතිස්සෙම මනෝ සංකාර වලින් තමයි පටන් ගන්න. මනෝ සංකාර වලින් වචී සංකාර, කාය සංකාර තමයි ඇති වෙන්නේ. එහෙම නැතුව ඇති වෙන එකම කාය සංකාරය තමයි මේ හුස්ම ගැනීම. ඒක මනෝ සංකාරයකින් කෙලින්ම කාය සංකාරයකට එනවා. ඒ කියන්නේ අපි මේ හුස්ම කියලා පහර ගන්න එක විතරයි ඒක යමක ප්‍රකරණයේ මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ අභිධර්ම පිටකේ යමක ප්‍රකරණයේ කියලා ප්‍රකරණ ග්‍රන්ථයක් තියෙනවා. ඒක විස්තර වෙනවා මුල සංඛාරා එක එක ඇති වෙන ඒවා කොහොමද එකකට පසුව මේ කොහොමද අනිත් එකක් ඇති වෙන්නේ කියන කාරණා විස්තර වෙනවා ඒ යමක ප්‍රකටනේ. එතෙන්දී ඒක වාක්‍යයක් විදිහට මම කියවලා තියෙනවා. එතන තියෙනවා වචී සංඛාර නැතුව ඇති වෙන එකම කාය සංඛාරය තමයි මේ හුස්ම ආනාපාන සතිය කියන්නේ. හුස්ම ඉහළ පහළ ගැනීම කියන්නේ. ඒ කියන්නේ මේ අපි දැන් ආනාපාන සතිය ගැන මේ අපි හිත යොමු කරනකොට එතෙන්දී වචී සංඛාරයක් තියෙනවා. මේ මං කියන්නේ එහෙම නැතුව දැන් අපි නොදැනුවත් අපිට අපි දැන් මේ කතා කරන අතරතුර මං හිතන්නේ කාටවත් එහෙම මේ පහුගිය පැය භාගයේ පැය විතර ඇතුළත මේ හුස්ම ඉහළ පහළ යන එක ගැන මං හිතන්නේ එහෙම මේකක් තියෙන නැතුවද. හැබැයි අපි හුස්ම ඉහළ පහළ ගත්තනේ මේ කාලය තුළ. අන්නේ එතකොට ඒක වචී සංඛාරයක් නැතුව ඇති වෙන එකක් නැත්නම් වචී සංඛාර කියලා කියන්නේ අපේ හිත ඇතුළේ ඇති වෙන. දැන් මම මේ කතා කරනකොට උනත් හිත ඇතුළේ ඇති වෙනව නේද මේ මම මේ කියන ඒවත් එක්ක තව තර්කයක්. ඒ කියන්නේ තව මේක හරි වැරදි හරි ඒකට මේ කියන එක ගැන මොකක් හරි එකක් ඇති වෙනවනේ ගොඩක් වෙලාවට. අන්නේ ඒ අර හිත ඇතුලේ නිකන් චැට දෙන්නේ කතා කරනවා වගේ චැටරින්නයක් යනවා තේරෙන්නේ. ඒ අන්නේ ඒක තමයි ඇත්තටම වචී සංකාර කියන්නේ. අපි තව විදිහකට කියන්නේ විතක්ක ਵਿਚාර කියලා. ඒ ඒ ඒ වචී සංකාර දැන් මම මේ කටින් වචනයක් පිට කරනකොට මනෝ සංකාර, වචී සංකාර, කාය සංකාරයක් තමයි මේ මගේ දිව තොල් චලනයේ වෙලා ශබ්දේ පිට වෙන එක මේ කාය සංකාර. වචී සංකාරය කියලා කියන්නේ අන්නේ ඒ දැන් මම මේ කියන එකට කලින් ඒ ටික හිතේ ගොඩ වෙනානේ ඒ ඒ කතාවක් විදිහට. අන්නේ ඒ කෑල්ල තමයි වචී සංකාරය. ඒකට වචී සංකාර කියන්නේ මේ කය හෙලවෙන එක නෙමෙයි. කය හෙලවෙන කයට එනකොට ඒක කාය සංකාරයක්. දැන් මම මේ අත මෙහෙට හෙලි මේවා කරනකොට උනත් මගේ හිතේ මන සංකාරයක් සහ වචී සංකාරයක් ඇති වෙලා තමයි මේ අත මම මෙහෙම හොලවන්නේ. හැබැයි අපිට අර කාය සංකාර මට්ටම අල්ලගන්න ලේසියි. අහු වෙන වචී සංකාර කියන එක ඊට වැඩිය ටිකක් පොඩ්ඩක් සියුම්. එතකොට අපිට ඒක අල්ලගන්න පොඩ්ඩක් අමාරුයි. ඊට පස්සේ අපි මනෝ සංකාර වලට යනකොට මනෝ සංකාරයක් කියන්නේ අපි ඒක වචනයක් බවට පෙරලෙන්න කලින් සිද්ධ වෙන සංකාරයක්. දැන් වචී වචනයක් කියන දැන් අපිට සමහර වෙලාවට හැඟීම් දැනෙනවනේ ඒක වචනයකට පෙරලෙන්නේ නැතුව මේ ඒක ඒ කවුරු හරි කෙනෙක් සතිය හොඳට වැඩියොත් ඒ තැන් ටච් කරන්න පුළුවන්. ඒ කියන්නේ එතකොට අපිට අර මනෝ සංකාර කියන ඒවා කියන්නේ ඒ වචනයකට පෙල්ලෙන්න කලින් අපිට ඇති වෙන සංකාරය. අන්නේ එතකොට මනෝ සංකාර කියන ඒ කියන්නේ ධම්මානුපස්සනාව කියන්නේ අන්නේ ඒ මට්ටමට අපි කවුරු හරි කෙනෙක් යනකොට. ඉතින් එතකොට අපිට අර කායනුපස්සනාව, වේදනානුපස්සනාව පැත්තෙන් පටන් අරගෙන වචී සං මේ චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව දක්වා කවුරු හරි කෙනෙකුට මේ මාර්ගය වඩලා ඒක තේරුම් ගැනීම තුළ තමයි ඒ දක්වා එන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ දැන් අන්නේ ක්‍රියාවලිය තුළ සිද්ධ වෙන දේ තමයි මම මේක ආපහු අවසානයේ නිකන් අපි මූලික වශයෙන් බැලුවොත් මෙන්න මේ පැත්ත දැන් අර මම කිව්ව භෞතිකයේ පැත්ත. මෙන්න මේ භෞතිකයේ පැත්ත වෙන කාරණා අපිට වෙනස් කරන්න කවුරු හරි කෙනෙක් මිය යෑම හෝ ඉපදීම ඒ වගේ දේවල් අපිට දැන් අපි 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 කවුරුවත් අපේ අම්මයි තාත්තයි මම දැනගෙන ඉපදුනා නෙවෙයි. මම ඉපදිලා හැදෙනකොට තමයි මේ අපේ මගේ අම්මයි තාත්තයි කියලා මම දන්නේ. ඒ වගේම මගේ අම්මයි තාත්තයි මාවම හොයලා හදා මේ මාව උපද්දවා ගත්ත නෙවෙයි. මම ඉපදුනහම තමයි දන්නේ මේ මම අම්මගේ තාත්තගේ පුතා කියලා. ඒ වගේ තමයි. ඒතට අපිට අර මේ පැත්තේ තියෙන දේවල් උපත මරණයේ ඉඳලා ඊට මෙහා තියෙන සියලුම දේවල් දක්වා ඒ කියන්නේ අපි යාන වාහන, ගෙවල් දොරවල්, වතු පිටි ඔය මේ කියන දේවල් ඔක්කොම අපිට මෙන්න මේ පැත්තේ තියෙන ඒවා අපිට වෙනස් කරන්න හෝ අපිට හිතන්න පුළුවන් අපි වෙනස් කරනවා කියලා. වෙනස් කරනවා කියලා මහන්සිලා දෙයක් කරන්න පුළුවන්. දැන් උදාහරණයකට මම මේ කියන දැන් මම මේ වටාපිට අතර ගත්තනේ.
වතාවත අතර ගන්න එක මට මගේ පාලනේ නෑ වගේ කතාවක් නෙවෙයි මම මේ කියන්නේ. මේ මෙන්න මේ පැත්තේ තියෙන දේවල් මම හිතන්නේ තේරෙනවා ඇති මම මේ කියන කාරණේ. මේ පැත්තේ තියෙන දේවල් අපිට අර වෙනස් කරන්න පුළුවන් කමක් නෑනේ. මේ පැත්තේ තියෙන දේවල් සිද්ධ වෙනවා මේ ලෝකයේ ස්වභාව ධර්මයත් එක්ක. ඒ යම් කිසි කාරණා ඒ කෙනාගේ මම කලින් පැහැදිලි කරා වගේ ඒ කෙනාගේ කුසල් අකුසල් මත වෙන්න පුළුවන්. ඒ ස්වභාව ධර්මය අනුව වෙන මේ දෙයක් වෙන්න පුළුවන්. ඒ මොනවාම හරි විදිහකට මේ පැත්ත සිද්ධ වෙනවා. එතකොට අපිට අර මෙන්න මේ පැත්ත තමයි අපිට පුළුවන් අපේ හිත මෙන්න මේ පැත්තේ අර හැද ගොඩ නැගෙන විදිහ තමයි අපිට තේරුම්ගෙන නිදහස් වෙන්න පුළුවන් පැත්ත. ඒ කියන්නේ මෙන්න මේ 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 පැත්ත නැතුව මේ පැත්ත පවතින්නෙත් නැහැ. හොඳට බලන්න නිකන් අර මේ මේක ඔකේ මේ තව අර දැන් මොනවද අපි පටිච්චසමුප්පාද මූල ධර්මයේ කියනවානේ මේ ඇති කල්හි මේ 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 ඇති කල්හි මේ වේ මේ හට ගැනීමෙන් මේ හට ගැනීම මේ නැති කල්හි මේ නොවේ මේ නිරුද්ධ වීමෙන් මේ නිරුද්ධ වී කියලා. ඕකට මේ කාලෙකට කලින් මම දැක්ක නිකන් ඔය Facebook එකේ කියපු පොඩි මේ කවියක තිබුණා. මේ ඒක ලියපු එකේ ඇත්තට මට මතක නෑ ඉන්දික කියලා එක්කෙනෙක්. එයා දැන් ඉන්දික කියලා ඉතුරු කැලල මතක නෑ මට මතක හැටියට ඉන්දික. එයා දැන් ජීවතුන් අතර නැහැ. එයා ලියලා තිබිච්ච කවියක් තමයි අම්මගෙන් මම ඉපදුනාද මගෙන් අම්මා ඉපදුනාද කියලා. ඒ ඒ ඒ ඔය කතාවම තමයි විදිහම මේ මතක් වෙච්ච හිඳ කිව්වේ. මේ ඇති කල්හි මේ වේ මේ හට ගැනීමෙන් මේ හට ගැනීම මේ නැති කල්හි මේ නොවේ මේ නිරුද්ධ වීමෙන් මේ නිරුද්ධ වේ කියන එක තමයි. අපි දැන් අම්මා වෙන්නේ ළමයා ඉපදුනහමනේ. ඒ වගේම එතකොට අම්මා ඉපදෙන්නේ ළමයා ඉපදෙන්නේ ඇත්තටම එක මොහොතේ අම්මා ඊට කලින් ජීවත් වුණේ නැහැ කියන එක නෙමෙයි කියන්නේ. එයා ඒ ළමයාට අම්මා වෙන්නේ ළමයා ඉපදෙනකොට. ඒ ළමයාට මේ ළමයා වෙන්නේ ළමයා ඉපදෙනකොට. එතකොට මේ දෙක එකට හටගන්නේ අම්මගෙන් මම ඉපදුනාද මගෙන් අම්මා ඉපදුනාද කියලා අහන්නේ මේ ඒ කතාව මේ ඒ කවිය තිබුණේ. අන්න ඒ වගේ තමයි මේ පැත්ත අපිට ඇත්තටම වෙනස් කරන්න බෑ. ඒ පැත්ත අපේ සිද්ධ වෙනවා. ඉතින් ඒක අපි පාල් ඒක මේ තියෙනවා හෝ නෑ කියලා යම් කිසි ප්‍රමාණවල අපිට තර්ක විතර්ක දාන්න පුළුවන්. තර්ක විතර්ක කරන්න පුළුවන්. අර මං කිව්ව මම මේ වටාපද අතර ගත්තද වටාපද අතර ගන්න එක මගේ පාලනේ තියෙනවා වගේ දෙයක්. හැබැයි මෙන්න මේ පැත්තේ අර ඩිසයි එහෙම නැත්නම් ආශාව එහෙම නැත්නම් තණ්හාව විසින් තමයි මෙන්න මේ පැත්තේ අපේ හිත මේකත් එක්ක කොහේද පිහිටන්නේ කියන එක තීරණය වෙන්නේ. එතකොට අපිට කරන්න පුළුවන් වැඩේ තමයි මෙන්න මේ පැත්ත තේරුම් ගත්තොත් අපේ හිත පැත්ත මේ බාහිරත් එක්ක අපේ හිත පිහිටන එක. අපි මෙන්න මේ දැන් බාහිර මේ වගේ මෙතන තියෙන අපේ හිත මෙන්න මෙතන පවතින එක නැති වෙනවා. මෙන්න මෙතන අපිට ගැටලුවක් නැතුව මේ මොහොතේ ජීවත් වෙන්න පුළුවන් වෙනවා. තව විදිහකට කියනවා. අන්න එතකොට අපිට මේක කොහේද පවතින්නේ ඒකත් එක්ක කිසි ගැටලුවක් නැතුව අපිට මේ සම්පූර්ණ එක තුළම කවුරු හරි කෙනෙක් ඒ එහෙම ඉන්නවා නම් පිරිනිවන් පාන දක්වා මේ විදිහේ ඉන්න පුළුවන්. ඉතින් කවුරු හරි කෙනෙක් රහත් භාවය ලැබනවා කියන්නේ අන්නේ හිත එහෙම නැත්නම් හිත ගොඩ නැත්නම් ලෝකෙ නිරුද්ධ වීම කියලා තව විදිහකට අපිට විස්තර කරන්න පුළුවන්. තව විදිහේ තව පැත්තකින් ඒ අපි විස්තර කරන්නේ අපි සබ්ජෙක්ට් එකක් කියලා නෑ මම කියන කෙනාගේ නිදහස් වීම කියලා. ඉතින් මම ඒ පැත්තෙන් විස්තර කරන්න යන්නේ නැහැ. හැබැයි ඒ කතාව තමයි වෙනත් ආකාරයකට මම මේ විස්තර කළේ. ඒ කියන්නේ වෙන 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 විදිහකට විස්තර කළේ. ඉතින් මේ මෙතන අර මම කියන පුද්ගලයා මම කියන එකත් අපේ හිතේ ගොඩනගෙන හැඟීමක් නේ. ඉතින් අන්නේ හැඟීමෙන් ඒ කියන්නේ මම කියන මානෙය තමයි මුලින්ම ඇති වෙන්නේ. ඉතින් අන්නේ එතකොට තමයි මෙතන මේ විදිහේ මේ පැත්තක් හැදෙන්නේම අන්නතර මම ගොඩනගෙනකොට. එතකොට එහෙම එහෙම නැත්නම් මේ අර ලෝකෙන් නිරුද්ධ වෙනවා කියන එක තව විදිහකට ලෝකෙන් සම්පූර්ණ ලෝක නිරෝධය වෙනවා කියලා රහතන් වහන්සේට විස්තර කරන්නේ. එතෙන්දී මම කියන කෙනාව ගොඩ නැගෙන්නේ නැති කියන එක මම මේක විවිධාකාරයෙන් අපිට අර විවිධ ඇංගල් ඒ කියන්නේ විවිධ පැති වලින් අපිට මේක පෙන්වන්න පුළුවන් කතා බහ කරලා විස්තර කරනකොට. ඉතින් මම වෙනත් පැත්තකින් මේ විස්තර කළේ. ඉතින් අපිට කරන්න පුළුවන් කාරණේ තමයි මෙන්න මේ පැත්ත ගැන අපි අවධානය යොමු කරොත් මේ පැත්ත ගැන අපි හිතුවොත් මේ පැත්ත ගැන අපි සැලකිලිමත් වුණොත් අපිට පුළුවන් ඒ අපිට මෙන්න මේ පැත්ත අවබෝධ වෙන ප්‍රමාණය අනුව මේ දුකෙන් නිදහස් වෙන්න. එතකොට අපිට ගොඩාක් මේ ලෙවල් එකට යන්න නැතුව මේ ගානෙන් නවතින්න පුළුවන් නම් එතකොට ඊට සාපේක්ෂව මේ අපේ දුක අඩු වෙනවා. දැන් කියන්නේ අපි ඕන තරම් උදාහරණ අරගෙන මේක පෙන්වන්න පුළුවන්. ඉතින් එක එක අපි ගන්නකෝ. දැන් අපිට මේ වෙලාවේ අපි කැනඩාවේ ගත්තොත් අද දවස තුල කැනඩාවේ අද ඊයේද කොහෙද මම දැක්ක ඔන්ටාරියෝ වල මට ගාන මතක නෑ යම් කිසි ගානක් මේ ජීවිතක්ෂයට පත් වෙලා තිබුණා කොරෝනා හින්දා.
එතකොට අපිට ඒ ගානත් එක්ක හැබැයි අපිට ඒගොල්ලන්ගේ ඒ කියන්නේ යම් කිසි පිරිසක් මිය ගිහිල්ලා තිබුණා ඒකත් එක්ක අපිට දුකක් ගොඩනැගෙන ප්‍රමාණය සමහර විට තාම අඩු වෙන්න පුළුවන්. හැබැයි අපි අර ළඟින් ඉන්න කෙනෙක් අපි අතරින් නැති වුණා අපිට ඊට වැඩි ගොඩක් ලොකු දුකක් ගොඩනැගෙනවා. ඒ කියන්නේ අපිට අර ඒ කෙනා එක්ක අපේ තියෙන සම්බන්ධය අපේ මේ හිතේ මේ සම්බන්ධය අපිට හදලා දෙන්නේ. අපිට ඒකත් එක්ක ගොඩනැගෙන ආශාව ඒ කෙනාව ජීවිත අතර තියාගන්න ඕන කියන ආශාව ගොඩනැගෙන්නේ අපේ හිත මෙන්න මේ පැත්ත. ඉතින් අපිට අන්න ඒක තේරුම් ගැනීම තුළ අපිට අර ගොඩාක් ලොකු තැන් වලින් මේ යම් කිසි මට්ටමකට හරි මේ නිවෙන්න පුළුවන් නම් ඒ ප්‍රමාණය ඒ ප්‍රමාණයට සාපේක්ෂව අපිට නිවෙන්න හැකියාව තියෙනවා අපි මෙන්න මේ පැත්ත තේරුම් ගැනීම තුළ. ඒ එහෙම නැත්නම් සචිත්ත පරිය දපනම් මේ කියන්නේ තමන්ගේ චිත්තය තේරුම් ගැනීම තුළ. එතකොට අන්න ඒකෙන් පූර්ණ වශයෙන් අපි මේක තේරුම් ගන්න දවසක අපිට මේකේ ගැටලුවක් නැතුව මේ දෙපැත්ත එහෙම නැත්නම් මේ වෙනසක් නැතුව පවතින්න පුළුවන් වෙනවා මේ පවතින්න පුළුවන් වෙනවා කියලා කියන්නේ ඒ කෙනා පූර්ණ වශයෙන් දුකින් නිදහස් වෙන්න පුළුවන්. ඉතින් දුකින් නිදහස් වෙන්න මාර්ගයත් ඒක තමයි තියෙන්නේ මෙන්න මේ මම කිව්ව මෙන්න මේ හිත පැත්ත තේරුම් ගැනීම තුළ. ඉතින් ඒ ඒ ඒකත් එක්ක මම හිතනවා මම ඉල්ලීම් මං කියන මේ හැම සියලුම පිනට සහ සම්බන්ධ වී සියලුම පින්නතුන් පින්න තියන්න තමන්ගේ හිත දිහා පොට්ටක් අවධානය යොමු කරලා බලාගෙන ඉන්න උත්සාහ කරන්න. ඉතින් එතකොට තමන්ට තමන්ගේ පැත්ත තමයි පේන්නේ. තමන්ව කවුද කියලා තවදුරටත් හඳුනා ගන්න පුළුවන් වෙයි. ඒත් එක්ක මගේ හිතේ දුක ගොඩනගින්නේ කොහොමද කියන එක මට තේරෙන්න පේන්න ගනී. ඒකත් එක්ක කවුරු හරි මේ මාර්ගයේ වඩනකොට ඇත්තටම අර කමටහන් අපි භාවනා කමටහන් දෙනවා කියලා කියන්නේ. ඒකට අන්නේ භාවනා කමටහන් අවශ්‍ය වෙනවා කවුරු හරි කෙනෙකුට. මම ඒ කියන්නේ ඒ මාර්ගයේ වඩන කෙනෙකුට ඇත්තටම කල්යාණ මිත්‍ර සේවනයේ සද්ධර්ම ශ්‍රවණයේ යෝනිසෝමනසිකාරයේ ධම්මානුධම්ම පටිපදාව කවුරු හරි කෙනෙකුට සතර සෝතාපත්තියන්ගේ විදිහට ඒ ටික විස්තර කරාට නිවන් මාර්ගය දක්වාම ඒ නිවන් පූර්ණය දක්වාම ඒ දේ වැදගත් වෙනවා කියන එකත් ත්‍රිපිටකයේ සඳහන් වෙලා තියෙනවා. ඒක බොහොම පැහැදිලි කාරණයක්. ඒකෝ මේ මාර්ගයේ වඩනකොට දැන් මේ විදිහේ මේ හිත මේ විදිහේ වැඩ කරන හැටි තේරුම් ගන්න උත්සාහ කරොත් කවුරු හරි ඒක දිහා බලාගෙන හිටියොත් ඒකත් එක්ක තව මේ මේ මේකත් එක්ක තව සාකච්ඡා කරන්න මේ දේවල් කොහොමද වෙන්නේ කියන එක ඒක අපි කොහොමද මේ සතිය වඩන්නේ. දැන් වේදනාව අපි කායानुපස්සනාවෙන් කවුරු හරි කෙනෙක් පටන් ගන්නවා කියමු. ඒතර කායानुපස්සනාවේ වේදනානුපස්සනාව ඊට පස්සේ මේ චිත්තානුපස්සනාව කොහොමද ධම්මානුපස්සනාවට ඒක අර බයිසිකලයක් වදින්න අපිම පැදලා ඉගෙන ගන්න ඕනේ වගේ අපිට අපිම කරලා ඉගෙන ගන්න ඕන එකක්. එතකොට අපි අර බයිසිකලයක් පැදලා මොන හරි අර ටිකක් දුර ගියාම කාගෙන් හරි අහලා බලන්නේ මේක දැන් මේ වගේ එකක් ආවහම මොකද කරන්න කියලා. අන්න ඒ වගේ මේ බයිසිකලයක් වදින එකට සම්මාන කරන්න නෙවෙයි මම පොඩි උදාහරණයක් ගත්තේ. අන්න ඒ වගේ අපිට මේ මාර්ගයේ වඩනකොට ප්‍රශ්න ගැටලු මතුවෙනවා. එතකොට අන්න ඒ වගේ දේවල් කතා කරන්න ඕනේ තව කවුරු හරි ඒ වගේ ඒක කතා කරන්න පුළුවන් ප්‍රමාණික දැනුමක් තියෙන කෙනෙක් එක්ක ප්‍රමාණික අවබෝධයක් තියෙන කෙනෙක් එක්ක කතා බහ කිරීම තුළ අපිට පුළුවන් අන්නේ තමන්ට ඇති වෙන ගැටලු ප්‍රශ්න ටික විසඳගෙන මේ මාර්ගයේ තවදුරටත් වඩන්න. ඉතින් කොහෙන් හරි පටන් ගන්න ඕනේ. ඒක තමන්ට තේරෙන තමන්ට අවබෝධ වෙන හැටියට කොහෙන් හරි පටන් ගන්න බය නැතුව බුදුහාමුදුරුවෝ රතවිනීත සූත්‍රයේ කිව්වා වගේ තමන් තමන්ට අවංකව මාර්ගයේ වඩලා ඒ විදිහට පටන් ගත්තොත් එතනින් එහාට මොකද කරන්න ඕනේ කියන එක අනිවාර්යයෙන්ම හම්බ වෙනවා. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ රතවිනීත සූත්‍රයේ විස්තර කරන්නේ ගැල් හතකින් නේ බුදුහාමුදුරුවෝ හම්බ වෙන්නේ. ඒකයි කියන්නේ පුරোহিত කෙනෙක් එනවා. එයා එක කරත්ත ගෙනවා ටිකක් දුර. ඒකෙන් බැහැල ඊළඟ කරත්තෙට නගිනවා. ඒ කරත්ත ටිකක් දුර එනවා. ඒකෙන් බැහැල ඊළඟ කරත්තෙට එනවා. මේ වගේ ඊළඟ ඒකෙන් බහිනවා ටිකක් දුර ඇවිල්ලා. ඒ විදිහට අන්තිමට බුදුහාමුදුරුව හම්බ වෙන්න එන්නේ මේ මෙහෙම එක කරත්තක නෙමේ කරත්ත හතක. එතකොට බුදුහාමුදුරුව අහනවා මෙතෙන්ට ආවහම කොහොමද ආවේ කියලා. එතකොට එයා එක කරත්තක ආව කියන්න බෑනේ කරත්ත හතකින් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ උදාහරණේ කරත්ත හතක් කියන්නේ ඒකෙන් අදහස් කරන්නේ මේ පියවර හතක් තියෙනවා කියන එක නෙමෙයි. මේ ප්‍රතිපදාවේ අපි මොකක් හරි ඒ කරන මාර්ගය තමන්ට තේරිච්ච විදිහට තමන්ට අවංකව ඒක කරන්න. එතකොට ඒ කරත්ත යන්න පුළුවන් දුර ඉවර වෙනකොට ඊළඟ කරත්ත හම්බ වෙනවා. ඒක 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 අනිවාර්යෙන් වෙන එකක්. දැන් මම අරගත්තොත් එහෙම මම මහාන වෙච්ච කාලේ ඉඳලා ඊට කලින් ඉඳලා එහෙම වෙනකොට විවිධාකාරයේ ස්වාමීන් වහන්සේලා හම්බෙලා තියෙනවා. විවිධාකාරයේ ප්‍රතිපදාවන් අනුගමනය කරලා තියෙනවා. ඉතින් ඒ හැමතැනකදීම තමන්ට අවංකව තමන් ඒක කරනකොට
ඒ කියන්නේ වෙන කාටවත් නෙවෙයි, තමන් තමන්ගේ හිතට අවංකව ඒක කරන්නේ. මොකද මේක මේ අර මං කිව්වේ මේ පැත්තේ තියෙන්නේ තමන් විතරයි. දැන් මේ පැත්ත වෙන කවුරුවත් දන්නේ නැහැ. ඇත්තටම අපි අපේ හිතේ ඇති වෙන ආශාව මොකද්ද කියලා වෙන කවුරුවත් දැනගන්න විදිහකුත් නැහැ නේ. අපි කිව්වත් දැනගන්න පුළුවන් නැත්තම් අපි නේ දන්නේ. තමන් තමයි ඒක දන්නේ. මෙන්න මේ පැත්ත වෙන කාටවත් තියෙන්නේ නැහැ. මේ පැත්තේ හැසිරෙන විදිහ අනුව දැන් මෙන්න මේ පැත්තේ වෙන දේවල් අර අපි බලාගෙන ඉන්නේ. අපිට වෙන කෙනෙක් මේ පැත්තේ දැන් හැසිරෙනකොට අපි එයා දිහා මෙහෙම බලාගෙන තීන්දුව తీරන සමහර වෙලාවට ගන්නවා. යන්නේ වගේ අපි ගැන අපි අර හැසිරෙන විදිහ අනුව මේ පැත්තේ ඉන්න කෙනෙක් යම් කිසි දේවල් බලන්න පුළුවන්, තේරෙන්න පුළුවන්. හැබැයි තමන් තමයි දන්නේ මේ පැත්තේ ඇත්තටම හරියටම මොකද්ද වෙන්නේ කියලා. තමන්ගේ හිත පැත්තේ. එතකොට අන්නේ ඒ පැත්තෙන් අන්නේ වෙන සිද්ධ වෙන දේ දන්නේ අපි විතරයි. අන්න ඒකයි මම කියන්නේ හැමතිස්සෙම තමන් තමන්ට අවංකව අන්නේ මාර්ගයේ තමන් පුළුවන් ආකාරයට තමන්ට අවංකව හැකි උපරිමින් ඒ මාර්ගයේ වැඩන්න. අන්න එතකොට ඒ කරත්තේ යන්න පුළුවන් දුර ඉවර වෙනකොට ඊළඟ කරත්තේ හම්බ වෙනවා. ඒ ගැන බය වෙන්න එපා. ඒක හම්බ වෙනවා. ඒක මගේ අත්දැකීම් වුණත් එහෙමයි. මම ඕන තරම් කතා බහ කරන ස්වාමීන් වහන්සේලා අවංකව මාර්ගයේ වැඩන ස්වාමීන් වහන්සේලා සෑහෙන පිළිසෙවි ගත්තත් එහෙම අත්දැකීම් තියෙනවා. ඒ මොකද අපි ඒ එතකොට අපි එනකොට අර ඒ දැන් ඒක වෙන්නේ මේ වෙන අද්භූත බලයක් හරි හිමමක් හරි නෙමෙයි. අපි මේ මාර්ගයේ එනකොට අපිට අපි අවංකව මේ මාර්ගයේ වැඩෙනකොට මේ මාර්ගයේ හරියන්නේ නැත්නම් මේ මාර්ගයේ ප්‍රතිඵල නැත්නම් අපිට තේරෙනවා. අන්න එතකොට අපිට ඊළඟ එකක් හොයන්න අපි පෙළඹෙනවා. අන්න එතකොට අපිට ඊළඟට අපිට තේරෙන යම් කිසි දෙයක් හම්බ වෙනවා. එතකොට ඒක අල්ලගෙන ඒක විතරයිම හරි කියලා හිටියොත් අපිට මේ මාර්ගයේ එළියට එන්න හම්බෙන්නේ නැහැ. ඒක දුර ගිහිල්ලා. එතකොට අපි ඒක යන දුර ගියාම අපිට එතකොට අපි අවංකව වැඩිවොත් අපිට අවංකව තමන් ඒක ඒ මාර්ගේ වැඩන්න උත්සාහ කරොත් එතකොට අපිට ඒක යන තියෙන දුර ඉවර වෙනකොට අපිට තේරෙනවා දැන් මේ මේ මේක හරියන්නේ නැහැ කියලා. එතකොට අපි අපිට වෙන දේවල් අපි හොයන්න පෙළඹෙනවා. අන්නේ හොයනකොට අපිට හම්බ වෙනවා ඊළඟ එක. ඒක මොකද අපි තියෙන available මේවා වලින් හොයනවා. ඒකින්ද තමා කොහේ හරි තැනකින් අපි අර කියෝ කියෝ නිකන් ඉන්නකොට තමන් මේක වඩන්න ඕනේ, මාර්ගේ වඩන්න ඕනේ, තමන් මහන්සියෙන් විරිය ඡන්ද චිත්ති විරිය වමනසා කියන කාරණා උනේ කියලා බුදුහාමුදුරු දේශනා කළෙත් ඒකයි. කියන්නේ අපි දැන් නිවන් දකින්නත් මුලින් ඡන්දයක් කැමැත්තක් අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් අපිට බෑනේ. අපි කවුරු හරි කෙනෙක් ඇයි දැන් උදාහරණයකට දැන් මේ පිරිස අද මේ බණ අහන්න එකතු වෙලා ඉන්නකොටම මේ බණ අහන්න කියන උවමනාව තියෙනවනේ, කැමැත්ත තියෙනවනේ. එතකොට අන්න ඒක අවශ්‍යයි මුලින්. ඉතින් අන්න ඒ වගේ මේ මාර්ගය වඩන්න වීරයක්, මාර්ගය වඩන්න උත්සාහයක් ඒක අවශ්‍ය වෙනවා. අන්න එතකොට අපිට පුළුවන් වෙනවා තේරුම් ගන්න ඒ කාරණාත් එක්ක මේ මාර්ගය වඩන්නේ කොහොමද කියන එක. ඉතින් ඒක අර තමන් තමන්ට අවංකව කරගෙන යනකොට ඒ තැනදී ඒ ප්‍රමාණයන් වලදී අපිට ඒක තේරුම් ගන්න හැකියාව තියෙනවා. ඒ ඊළඟ ස්ටෙප් එක එතකොට එහෙම නැත්නම් ඊට පස්සේ මාර්ගය වඩන්නේ කොහොමද කියන එක හම්බ වෙනවා. ඉතින් කොහෙන් හරි තැනකින් පටන් අරගෙන කරන්න එහෙම මාර්ගයක් වඩන්න උත්සාහ කරනකොට මොන හරි ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් විහාර අපිට කතා කරන්න පුළුවන්. ඉතින් එහෙම මොන හරි ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් ඕන වෙලාවක මේ දැන් මේ දවස්වල විහාරස්ථානයට ඇවිල්ලා කතා කරන්න ඉතින් බැරි වුණත් Zoom හරහා හරි සම්බන්ධ වෙලා එහෙම කතා කරන්න පුළුවන්. එහෙම කතා කරන පිරිස ඉන්නවා. ඉතින් මේ විහාරස්ථානයට ඇවිල්ලා කතා කරන්න බැරි හින්දා Zoom හරහා සම්බන්ධ වෙලා කතා කරනවා. ගොඩක් වෙලාවට සතිය එහෙම වෙලාවල් යොදාගෙන ඕන තරම් කට්ටි. ඉතින් එහෙම මොනවා හරි මාර්ගයේ වඩනකොට ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් එහෙම හරි කතා කරන්න පුළුවන්. විහාරස්ථානයේ මේ දවස්වල ඉන්න පහසුතාවයක් තිබෙනවා වුණාට. ඉතින් එහෙම කවුරු හරි මේ දේවල් එක්ක තමන් හිත තේරුම්ගෙන මේ දුකෙන් නිදහස් වෙන්න උත්සාහ කරනවා නම් ඒක තමයි අපිට මේ මිනිස්සුත් භවයේ තුලදී මිනිස්සුත් භවයක් ලැබලා කරන්න පුළුවන් හොඳම දේ. ඇත්තටම මිනිස්සුත් භවයක අපිට මෙන්න මේ සසර දුකෙන් නිදහස් වෙන්න මාර්ගය වඩන්න හැකියාවක් උත්සාහයක් දරනවා නම් අන්න ඒක තමයි අපිට ඉතින් මේ මිනිස්සුත් භවයක කරන්න පුළුවන් උතුම්ම දේ විදිහට බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා. ඉතින් ඒ තම්බුද්ධාන සාසනං කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරේ සචිත්ත පරියෝදපනං සබ් කුසලස්ස උපසම්පදා සබ්බ පාප සකරණං. ඉතින් අන්නේ ආකාරයට මේ මාර්ගය කියලා මේ සසර දුකින් නිදහස් වෙන සියලුම දෙනාට හේතු වාසනා වේවා කියලා මම අද ධර්ම දේශනාව මෙතකින් අවසන් කරනවා. මොනවා හරි මම මේ කතා කරපු වගේ ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන් මේ වෙලාවේ. තව පැහැදිලි කරගන්න මොනවා හරි එහෙම උවමනාවක් අපැහැදිලි තැනක් මම කියපුවත් එක්ක තියෙනවා නම් මේ වෙලාවේ ඕනෑම කෙනෙකුට එහෙම තියෙනවා නම් මට කෙටි තව ටික වෙලාවක් අරගෙන ඒ දේ ඊට වැඩි පැහැදිලි කරලා දෙන්න පුළුවන් හැකි ආකාරයට. එහෙම මොනවා හරි තියෙනවා නම් අහන්න.